ස් පෙල යු පද්ධ ති තාක්ෂණ ේදය ොළස් සේන නවනේක සම ෝජන ප්‍රශ්න තික්ක දේ ුති අපි සබන්දල එඉන්න ම ක සාමා ෝජන ප්‍රශ්නකේ හත්තව වසන් ති නෙට අදා ල ඉ තිරි සමාල්ලෝජන ප්‍ර්ණි ස සන් ච ාර හො ර ක් හැත්ත එක් ව ප්‍රශ්නේ අප ල ප්‍රශ්ටය ල ුවන් ප්‍රශ්න යාග ප්‍ර්නට පිරිිතු අපිත්තෙක්ම. ලියන් පුළන් දදුයිපපුතිය ඉට පසය අපිසාකච්ච කනා දලපු තල බලාගන්න පුුවන් රයි් විබාග එල්ලක් කරමින් පස සකස් කරලති නි දු පුදපතියකට අදාළුව අපිියන එකසේ හැත්තැක්වන ප්‍රශ්නයටට ආසාත්මිකතා ඇතිවිය හැකි හාරුල ඩංගු මේ රසායනික සාධක මොදක කියල කරදති අපි දනටමත්තපු දන්නවා මේ ආසාත්මකතා ඇති කරන්න පුළුවන් ආහාරුලඩගු රස්වායනික සාධක අයට දීපපුතිය අපට ප්‍රධාන වශයෙන් අප කිගවා මේ මත් සයන්ගේ හිස්ට මීන්තිනවක දේපුති අපි දන්නවා විශේෂයම ළන් යන් ති න ම ීන් අප දන්න ම ක කළවල්ල මත්යෙන් ගත් ති න බ ලා කා දක් ි දන්න හ එතකට ති අප දන්න න්ද ගේ ්‍ර lanం lanka හ ශ හ න්න. ති ස ට ම රද ම න මසොන් ද ති අල් ැච් කරගන්න මත්සීන් ඒ ශ්‍රී ලංකාවේ ප්‍රධාන මයපන සාග තුල ප්‍රොෙස් කල්ලපතිේ ප්‍රේෂ් න විදි තමයි රෝපී රටවල් ලොට මත්ය ප න න ද ර ඉති විශේෂ හිටමින් කිය ්‍රව ෝ ම මත් ේ මහිමහි මත් කිය මත්සය න ද ප තේ ි කියන ොප් රා. ස්කප ක් ුන තම් බලයක මත්සයාගේම මේ ෝර්මන පපුතේ ින් ි් තර කිය මත්සේ ගත් මේ හිස්ටමින් කියන රව ෝමන ෂ්නත්තේ වැඩියන කොට මත්යාගේ ශර දේ ෂ්නත්තේ වැඩියනුට මත්සයා මියගියත් මේ හිස්ටමින් ෆෝර්මන්ට පුළන්දුව පපුති. ඉතිං විශේෂෙන් අපි මේ මාලු විශේෂන ඉතාම හොඳින් වලා පිසගැනීමෙන් පසුව තමයි මේ කාරිට ගන්න. නමුත් අපනයින කකාරට පසේ මේවා විදේශකයන්දුවේ පපුති අපිදන්නවා බාාව කියයෝ කරලා අමුුවයින් මේකගේ පොඩිස්ලයිස් රිදියටට කපල එවට ලුණ ගම්ිරිස්කටුදාලා මේ ආහාරයට ගන්නවා ඉතින් එතකොට මේ මත්යවල හිස්්ටමින් තිබුණත් ෆෝමෙල මේ ආසාත්මිකතා ලක්ෂණ ඇතිවෙන්න පුළන් මේ ආකාරි බහු ආසාත්ික ලක්ෂ ඇති වන්න පුුවන් මිට වන්න පුුවන් ැයිව ෙන්න්න පුළුවන් පැරලයි සිස්වෙන් ලන් අවසාස මරණය ප සිද වන්න පුුවන් ජක් අහහා රාසාත්ම ගතකේතුඉන්ද පුති ඉති අපි දන්නවා හිස්ටමීන් කියන්නේ ප්‍රධානතමින් අහා රාසාත්මිකතා ඇති කරන. රසයන ර්‍රවයයක්ක් විද පපුතති අපිට හඳුන්න්න පුුවන් මත්චය කරමල්ලාසිතු මේ සකස්වෙලදයිපති වතුරේ ජලය ඉන්නපුට මේ හිස්ට දයිමීන් කෙනෙ ඉස්ටමීන් බවට පත්තිනව දරුවන තින් මේ ශරි දේහි තුළ වර්ධනය වෙනවා සත්ව මිය ගත් මේ උෂනතේ වැඩිීමමත් සමක මේක ෆෝර්මෙන්ට පුළුවන් ඉතින් මේ නිසා මේ මත්්‍යයා හාර අපනයිනය කරන සමාගම්බල මේ හිස්ටමීන් සඳහා පරිීක්ෂාවට ලක්කන්න ඉතිං වෙදා සයිවර්සේදී අපේ ටින් ඉරෝපීට අපනයිනය කරපුට ටෝනාමත්්‍යයන් ිපමන්ටේ එක විශේෂෙන් හිස්ටමින් ඇලෙට් එක කෑඩ හිස්ටමින්තිබිල යුරෝපී සංගමි විෂන් අපේ රටේ මත්සේ පනයයිනේ තහනම් කරාදරුණේ තහනම කරලක් කර ඉඩරි පස මේ සාම්පල් යවල යවලඒ ක කරගත්තර පස්සේ නැවත කාලයක් යනවා ඉරි පස මස ගණනාවක් න මේ ඇලෙට එක ඉවත් කරලා නැවත මේ අපපනයනි සඳහ තත්ත්ේ සකස් කරගන් ඉතින් එක නිසා මීමත්සේ ටරන මසුන්න අපනය කන ලංකා ලීඩීන් කම්පැනිී සසස් කරන්න කලින්. ම හිස්්ටම මත් යන් ස හප ේ මත් ය පදන ස ස් ක ප . මත්යන් තුළ ෆෝර්මන නැත්තන් ඇතිවෙන වර්ධන හිස්ටවීන්ටිය රසාායක දවේ හාර ආසාත්මක කතා ඇතිවට හේතුක් විදට ොන රසායක දවයක් විෙර ුති අපිට හඳුල්ලන්න පුලන් අපන් හන්න්නේ ආසාත්මිකතා ඇති හැකි ආහරුල ඩංගු රසායනික සාධක මනවාද කියලයි ආන් හොඳයි ද ුති අපි බලු පිළි රටියම්. යි මෙන්නනපුතේ පලවිනයග අපි කර කතාගරපු හිස්ටමීන් මත්සන්ගේ. අපි හිස්ම ෆෝර්ම මත් සය කර ලියම දරුවේ. බලය තෝර ඒ වගේම තවත් මත්සයෙක් විදියට කොප්පර කොප්ර මහි මහි කෙලා පිහඳුන කොප්පර නි වෙට වන බය තෝර කොප්ර නි මත්සේ තුල දරුණේ හිස්ටමන් කිය ර නක දර ෝම සිද ත් මේ ආසාත්මිකතා ලක්ෂණ ඇතිකරන රසායින්ක සාධකයක් පෙට පිට හඳුන්න පුොළොන්. ඒ වගේම බොහොම ජනප්‍රිය පලතුරක් දියපුති බෝමලීින් අඩංගයි පුතේ මේ අන්නස්ුවනි පළතුරුවල් අන්නස්මනි පලතුරෝල පුතේ මේ බෝමලීන් ගන රසායන්නි දාවේ සාධක අඩක්ගෙන බොහෝ අයිට මේ අන්නසිත් ඇල දික්වෙනට්ටීම සමානයට මේ අන්සි ක අපපුහම මේ අතේ අන්නසි අපපුහම මෙම අන්නන්සේ අල්ල පොහමේ අතේ පවා පලුදානෝ අත්තොල මේ ආසාත්ගතා ලක්ෂණ සමහරුන්ගේ ඇතියනොමේ හම සමට මේක ඒ විෂ සහිත තත්ත්යක් ඇතියනොම අන්නසේ බ අනුබව කිරීමනිසා සමහරායට මේ අන්නාසි වැනි පලතුරු වර්ග ඇලජික්ව වෙන අවස්ථාතියෙන් හොඳයි ඒනක් හිිස්ටමින් ත්වයෙන් හිස්ටමින් ෆෝමන මත්යීන්දිෙට ටෝනා තන් කෙලවල්ල කිය මත්සේඇතම තේ ට නන් කියෙ හඳුවාන්නේ බලයා තෝර කොප්ර වැනි මත්වයන්ගේ මේ හිස්ටමීන් කියන සාධකෙ ද්‍රවිය ෆෝර්මේ නපුතේ මත් සයන්ගේ සඳ පරික්ෂ කර හිටමින් ති බව හර ගත්ත ස මයි පනයි සහ ප්‍රසෙස් කරන්න ත් ී දාග දීර්ග ෙ සාකච് තිෙන්නේ සිද්ධන් ඩ ොൾ ොල මතක. ඟ රතමතිෙන් දක් හෝත් නගතවා බ්‍රමලීන් අ පතු බ්‍රමලීන් අඩංග පති හිටමී සහ හිටමීන් සහ ්‍රෝමලීන් අපට හදුන්න්න පුළුවන් පතේමේ රහරසාත්මිකත ඇතින්න හේතුන. රසායිනික සාධ විදියට හඳු ල දෙන්න පුළුවන් ොල පුතාල. හොඳ ඉදිරි ම් යි. ොට එල්ලඟ ඇන්න මේ ඩ පොයිෙන් ොඩ පුත මේ හර විශවීමත් ඒ වගේම වැදගත් කරුණක් පොති මේ ආහාර විෂවීම. ෆුඩ් ඇලජි වගේම ඇනැත්තාවන් මේ ඒ වගේ ආහාර ආසාත්මකතා වගේ ආහාර විශවීමත් පොති අපිට වැදගත්තේෙනවා මේ ආහාර විශවීමත් මරණෙන් කෙලවරවෙන්ට පුලුව. අහර විශවීම ඇතිව ආහාර වර්ග වගේ පපුති අපි දන්නවා විශේෂෙන් මේ හතුවර්ග ඒ වගේම අලවර්ගතියනොදරුේ ආහාර විෂවීමට ලක්වන්න පුළන් අලවර්ග තියෙනවා මේ හතුවර්ග මස්ටරූම් විශෂ වගේතියනවා පොතේ අලවර්ගවල විශේෂෙන් මේ මං්යොක්කා වගේ අල අපි දන්නවා මේ වහලා මේ තැබීම දි මං්ොකවගේ අලවර්ග මං්ොකව අපි ඇරල්ල තම තබන්නේ අපි දන්න ඒකගේ සයිනට් විසාඩංග න ොදරුවුණේ අලවර්ගවල ඒවගේම අපි දන්නවා පාම්පිටිර හොඳින් තිරු පිටි හොඳින් වෙලා නොගැනීම නිසාපුතිේ වගේ ඇතියවන විසවර්ගන අපි කතා කරනු රයිට් ඉතිං ඒවාගේ මේ ආහාර විසවීම පිසවීම නිසා දරුවණේ අපි දන්නවා මේ අර විෂවීම නිසා රෝගීතත්වය නැතිවවෙන්න පුළන් දරුණ උදරා උදරය අබාද ඒවාගේ අජීර අබමනය ඒවගේ පාචන පි දන්න මේ ඩයිරයා වෙනවා අනේද ඩ පාචනයගේ සිද්දවෙන්න පුුවන් රයිට් මේ ලක්ෂණ නිසාපතේ මරනය පව ඇතන් විට සිදවෙන්න පුළන් ආර විශවීම නිසා. න ස්නායක විස නිවරටක්සින් කියලගෙන ස්නායික විස ස්පර්ජිලස්වැනි දිලීරමගින් පෞගගේ කාලමි පොල්තෙල්ලා සිතු ඉතා ජරම ඉදම ආදෝලන්ට ලක්ුණම ප්ලොටක්සින් විස සම්බන්ධය දරුවුණේ ඇස්පර්ජිලෙස් මගේින් නතිතරන නේ දරුවුණේ අපි විෂ්‍ය කතා කරා රයිට බොහොම ප්‍රසිද්ධියයටට පත්ව වන පහුගේ කාලම පොල්තෙල්ලා සිතුුව මේ ඇතිවන මේ විසා ආකාර පිළිබඳ වාආහර විසවෙන්න පුළුවන් අවස්ථාගෙන රයිට් හරි හරි ස්නායක විසක් විදින ඒක ක්‍රියාත්මකඉන්න පුළාන් පොති. මේද ් හරි අපි බලමු මොකදද මේ ආහාර විශවීම කියන මොකක්ද කියෙක දමයි දයිපත කතාරන්නේ බලමු බේ පිරත්ත අපි සංසධනය කරලා පිතුරට යම් රයිට් විස ස්්‍රාාවේ කරන සුද්‍ර ජීවීන්ගෙන් ආසාධනය වූ ආහාරයා අර දැකද අපි ඇස්ප ජිලස් දිලර මගින් ඇපල ටක්සින් රයි් රයිට් අපි දන්නම වවාර්ගේ නිියවරටක්සින් ිය ස්නායික විශක්විදිියට එන්න පුලුවන් රයිට් හරි එතකොට විසශ්‍රාවය කරන සුද්‍රජීවීන්ගෙන් ආස්වාධනය වූ ආහාරයක් අනබල. අර විශස්ශ්‍රාවය කරන සුද්‍රජීවීන් ඒ විසස්්‍රාවය කිරීම නිසා ඒ ආහාරය ආසාධනයවීමකට ලක් වෙනවා අනබලන් විසස් කරන බලනදවිපුතේ විසස්්‍රාවය කරන සුද්‍රජීවීන්ගෙන් ආසාධනය වූ ආහාරයක් හෝ ඔවුන් ශ්‍රාවය කළ විසසහිත ආහාරයක් අම විසශ්‍රාවය කරන සුද්්‍රජීවීන් ආසාධනය කර ලද ආහාරයක් හරියේ ඔවුන් ශ්‍රාවය කළ විසසහිතාන ශුද්්‍රජීවීන් ආහාරයට විසශ්‍රාවය කරලා. අන්න ඔවුන් ශ්‍රාවය කළ විසසහිත ආහාරයක් ගැනීමේ. හෝ ස්වභාවික විෂ අඩංගුවන අල හතු හෝ මුහුදු ආහාර ගැනීමෙන් හෝ පරිසරයේ ඇති විශක් ආහාර සමග ශරීර ගතවීමෙන් සෞඛකයට තරජන ඇතිවීම තමයි පපුතේ ආහාර විසවීම විදියට හඳුන්ම. අනිවාරයෙන් විභාගයට ආයිපුතේ අර්ථදැක්වීමති විශේෂයෙන් වි වූ ගතරචනා ප්‍රශ්නයකදී මේ අර්ථදැක්වීම මේ ආකාරයට කිසිම අඩුපාඩුවක් නැතුව සඳහන් කර දෝ. ර්‍රශ්යද විශේෂම ලකුණු විශසක් ලබා දෙනවා රචනා ප්‍ර්නයකදී. ආහාර විශවීම ජැන සම්බන්ධෙන් ප්‍රශ්නයක් ඇහුවත්රජනා ප්‍රශ්නයකදී. අනි වාරයෙන්ව මේකීවට එකකනැත්තං අර්ථ දෙයක්වීමට ලකුණු විශසක් කම්බෙනවා එක කොටසකට ඔබ දන්නවා එක කොටසකට ලුණු සීයක් කම්බෙනු. රචනා ප්‍රශ්නපත්තරයේ කොටස් දෙයි ඒ කොටස විහුගත රචනා වී කොටස රචනා. එතුර රචනා ප්‍රශ්නබත්තරයේ රචානා ප්‍රශ්න හයක් කහනවා. එක ප්‍රශ්නිකට කොටස් තුනක් තියනෙනවා ඒකොටස බී කොටසසී කොටසකිලා එවිනි රජනා ප්‍රශ්න හයක් තියෙනවා එකනි ප්‍රශ්නික අද තුංහරක් අය දහටක්කුක්කම අනුකොට එක්කොමකත ගත්තා ඒකෙන් ඔබට තෝරගන්න පුළුවන් ප්‍රශ්න හතරක් සම්පූර්ණ ප්‍රශ්න හතරක් ඔබ කරන්නඕ. දහන ර ොටස් තුනම කරන්න ප ර ග න්න ොට තුම කරන්න න තර පස තරගන්න ග ොට තුනම කරන්න විදිීම ොරගන්න ප්‍ර්නහට අදාදලව කොටස් තුළලතයි අනිවරම කරන්නවා. ්‍රයිට් එතකොට ඒ කොටසකට ඒකොටස ලකුණු ස බ කටසල් ලකුන් සයි සකට ලකුන් සිය විදර ලකු තුන් සේ සම්පුර්රජන පශ්ිට හම්බින් කාලි පැබගේ සම්පුර්රජන ප්‍රශ්නිකට යතු එක කොටසකට විනාඩි දහය ැගෙන් කොටස්තුනට තමයි විනාඩි දහයයි විශ්යි තිහක් හම්බින්නේ ඔබට කාලෙ ලැබින්. ඉතින් කාලයේ මනාව කළමනාකරණය කර ගනිමින් ලියන්ඩ නම් මේ ආකාරය බලන්න විතන විශේකරුණු විතරයි කතා කර අශ්‍යකරම පඩක් කල නැතිවු රචා පශ්න ොත්තරලලා ැවු ම තමයි අනවශ්‍යකරන්නු ලියල කාලේ නාස්තිකරගෙන ලක්කු අඩුරගෙන වුසන් පැති පලත් එක බලපල ඒ නිසා මත්තකතියාගන්න සම්පූර්යෙන්ම ප්‍රශ්නට අදාල ශෂයකරන්න පමණයි සසාමාෝචන ප්‍රශ්නෝල්දී සසාකච්චාට බඳන්වෙන්නේ කතාරන්නේ වැඩිපුර දෙයක් සිදධන්තොල්ද තා නෙකරුණු වැඩිපුරදයක් තිබොත්තඒ කතා කරමතනද. අපි සිද්ධාන්ත පඩක් සම්පූර්යම විස්ත කිරක් කරන්නේ හ මේ සමාලෝචන ප්‍රශ්නෝල්ද හරිට ටක්කට දාලා ප්‍රශ් කරන්න ප්‍රශ්නට පිතුරගෙන . අරමුණ වෙලාතෙන් ඔබට විහ අතරචානා ප්‍රශ්ට රචනා ප්‍ර්න සහ බහුවන්න ප්‍රශ්ට සඳහා නිවැරදිිය උත්තරයේ ගලපා ගැනීම සොඳහා ඔබට ඒ සාධනය මට්ටම ලඟාකරදීම සඳ තමයි ආදරනයේ දියපුතේ සෑම පාඩමක් අවසානයේදීම මේ ආකාරයට සමමාලෝච්චන ප්‍රශ්නෝලින් ඔබත් එකතු වෙන්නේ. හොදයි එහනම් දියපුතේ බලමු අපි මේ ආහාර විශවීම අර්ථ දැක්වීම හැඳින්වීම තුළ අඩගුවෙන්න්නුවන කරුණුටික පොයින්ටික මොවද කිය එක එලිට අව් කල් ලගම්. රයි්. විස ස්්‍රාවය කරන සුද්‍රජීවීන්ගෙන් ආසාධනය වූ ආහාරයක් කෙනක තියෙන් නොනකුතේ මොකද බතේ විසස්්‍රාවය කරන චුද්‍රජීවීන්ගෙන් ආසාධනය වූ ආහාරයක් හෝ දෙවනි කරුණ ඔවුන් ශ්‍රාවය කළ විස සහිත ආහාරයක් ගැනීමෙන් දෙ ඔවුන් ශ්‍රාවය කළ විසසහිත ආහාරයක් ගැනීමෙන් හෝ තුන්කර ස්වභාවික වූ විස අඩංගුවන අල හතු හෝ මුහුදු ආහාර ගැනීමෙන් තුමිනි. හතරවිනි එක හෝ පරිසරී ඇති විශක් ආහාර සමඟශරීරගතවීමෙන් අන්න බලන්න සෞඛ්‍යයට තර්ජනයක් ඇතිවීම කියන කරුණු තියෙන් ඕනේ ඒක තමයි පස්සනිි කරුණ. මෙන්න මේ කරුණු ටි අන්තරගතවෙන්නවා එක විශස්්‍රාවය කරන සුද්්‍රජීවීන්ගෙන් ආසාධනය වූ ආහාරයක් දෙක ඔවුන් සාාවේ කරන විසසහිත ආහාරයක් ගැනීමෙන් තුන ස්වභාවිකෝ විසාඩංගුවන අල්ලා කතුහෝ මුහුදු ආහාර ගැනීමෙන් හතර පරිසරයේ ඇති විසක් ආහාර සමග ශරීයට ගතවීම කද හතර පරිසර ඇති විසක් ආහාර සමග ශරර ගතවීමෙන් මොකදද පශසනි කරුණ සෞක්්‍යයට තරජනයක් ඇතිවීම තමයිපුුතේ ආහාර විෂවීම විදියට හඳුන්න දැංඉතින් ඔබට මේක දිහානෝ බලක් පිතුර අවබෝධ කරගන්න පුලන් ඒ විදිට අදාල පොයින්ටික අන්තරගත වන ආකාරයට පිළිතුර සකස්රගන්න ඕනි පුති ඒ විදිහට උත්තරලන හුරුවෙලා තියන්න නනි එවනතු එක පාට් පාඩන් කරගහිල්ල මේ ආකාරයට උත්ර භාගදිලියන්න බැහැ කාලෙට මනාව කාලේක කලමනකරන්න පිතුර සේල. ඉහල ඒසා මාර්ථකට යන්න නදුවී පති ඔබ මේ ආකාරයට ප්‍රශ්නෝල්ට පිළතුර ලියලියලමයි හරුව න්ු න අපිදන්න ඔසස් පෙල විභාගගේ ලාබිට පසෙන්න්න බෑ එකැන අඩුවෙන් විදන් කරලනවේ අඩුවෙන් වැඩ කරල පසෙන් බෑ ඔබ සස් පල වෙනින් කොච්චර වැඩ කරන්නේ ඒ අනුවතම ඔබ අවසන් පෙති පල තිරනුවෙන්. අප දන්නව තරකාරී විභගයක් විශ්වවිද්‍යාලට දරුවන් තෝරගැනීම සදා. සදධ්‍යපන විශ විද්‍ය ල ද්‍යපන ස දුවන්තර ගැනීම සඳා පටම ලාාවන් ිදල පට මලාාවන් සඳ දරුවන් තරගනීමට ග තියෙන්නේ අඩු පාඩු බහමයම් විදි අඩු දරුතම මේ සඳදා තෝරගනිතනිසා ඒ ර ගන දුසක බන්නඩන අනිවාරයම මුළු විෂ නිර්දශ ආවරනයන පරිදි ප්‍රශ්නමත්තරය හදන් යි ොස්ස ේය සහ හතුන් වන ේ දාල සම්ූර්ම විශෂ දේශයාවන් පරි තමද පතේ උසස් පල ප්‍රශ් පත්තරේ සකස්කරල තියෙන්නේ සකස් කරන්න යි් නං යා කාරටයි මේ හැඳින්වීමමහර විසවම් සම්බන්ධෙන් ඔබ සඳහන් කරන්න ඕනේ සම්පූර්ණ ලුණ එකොට හම් යි ද ප . ආහාර විශවීම නිසා හටගන්නා රෝගලක්ෂණ මනොවදන්න අපි කතාාවනුමි ආහාර විශවීීමනිසා ඇතිවෙන්න්න පුළුවන් රෝග ලක්ෂණවා අන ඇතිවන්න පුළුවන් ගැන උදරේ වේදනාවට බඩ අජි බඩරිදිම බඩවිදනවා බනේදේව තත්ඇවෙන් පුළන් බඩේලියන්න පුළුවන් අපිෙන ඩයිර්රිය ේ ොමිට වන්න පුළුවන් ඩයිර්රියාවන්න පුුව යි් අස මේ මරණේ මරණය තත්වක් කොත්දක්වා වනක් වර දවසන රනය වන සිදවෙන්න පුළන් මේ ආහර විශවීමට ලක්වීම. යිට් අපි බල මනවාද මේේ ආහර විස ඇ ඇතිවෙන රෝගලක්ෂණ මොනවාද කියල. රයිට් ලන්න බඩරිදුම බඩවේදන උදරේ වේදනාව බඩරිදුම වෙන පුළා වමනේ පාචනයන වන්න පුළන් උන මරණ සිද්දවෙන්න පුළුව. යිට් එන්න ආහාර විශවීමට අදාල මේ රෝග ලක්ෂණ මකදාන්න ෙ එක හත්තතු ින් ප්‍රට. ආහාර විසවීම නිසා හට ගන්නා රෝගලක්ෂණ බලන් මෙවැනි රෝගලක්ෂණ යම්කිසි ආහාරයක් අනුභබවින් පරිභූජනයකින් පස්ස බටත් ඇතිනනාද කියලා. ඔබාබී ඕන කරනට වෙලාතියන්නෝ මර්මිසිදවෙල නෑනේ බීල්ලතිනෝ කොහමරිමේද. ඇතන බලන් සහර ආහාර වර්ග අම අනුභවේ නිසා සමහර ආහාර වර්ග අනුභවය නිසා අපි අර කියපු නේදමොනවද. අපි අර කියපු ආහාර විසවීමට අදාල් නේද ශුද්‍රජීන්. නද සුද්‍රජයවන්ගේ ආසාධනවකක් නැතවම් ශුද්‍රජීෙන් ශාවය කළ විසක් එකතු වෙච්චක් නේද ස්වභාවිකෝ මේ විෂයක් විච්ච දෙයක් නේද ස්වභාවිකව මේ ආහාර වර ග අපිකිව හතු අල වරගවගේ ආහාරයක් නිසා වෙන්න පුළහන් දෙයක් ඉතින් මෙන්න මේ හේතු නිසා අපි කතාකරපු හහිතු නිසා එ ඒ නිසා සෞඛයට හානිකර තත්ත්යක් ඇතිවීම් වන්න පුළහ මොද මෙන්න මේ ලක්ෂණ එකන ආර විවීමනිසාඇතිවන කුළන් රෝග ක්ෂණටික තමයි ඇති පුළ රෝගත්ටික මයි තාරන ඩරිදම ඇතිෙනපුළ ඔබට මේ ආහාර විශෂවීම නිසා බඩයකැක් කම බඩරිදමේ ඇතිවෙච් අවස්ා ඕන තරන් ඇතිඔවේ ජීවිත. ඒවාගේම ආහාර විශෂවීමක් නිසා වමනය ඇති වෙච් අවස්ථාව කොමිට් වෙච්ච දෙයක් කරවිෂ හරගත්තවීම නිසා ොමි වෙච්චවිදයක් අපිනොැ බෝවිට න ඒද යෙනකම අමනයන් ඒක සරිය තුළ තියෙනකම්මවානය ිගැන ඒක අරය ඉවර වෙන කම් බඩිය ලියනොදැන් අපි සාමාණ්‍ය ාර කියන් ඒ බායින් ශරරිරයේ තියනකම්ම වුවමිතිනුවේ අරපිරිය හැදිලා නේද. ඔබ අය මුකදනෑ නේද නිකන් අය පුර කඩාගනෙනවාගෙනේ හරිම අපහසුයි. මේ බාඩ නිකං පලත්ලදාල තමයි මේ ොමික්වන්නේ බට ගමනගේ පොවස්ථාවක් ඒ එක තරම් අමාරුවක් නනද අපිට තවත් නති තරන්න ඒ හරි දරගඩ බැරි අමාරුවක් නද ගර මේ කල්ලා උගර වේදනාවලා උගරරි ම පහසුවගේ වේදනාවින් තම එක පාට ඔක්කාර ඇවිල් අර නේද. ගත්තා ආහාරයි පිතයි නේද පිතත් එක් ඔක්කබ අරගොමිටව වෙන වමනය අනේ සිහහිම අවස්ථාවක් ඔබ ජීත උන හැදි අවස්තාවක් මේ වමනේගේ පවස්ාක් මතකරගන්න බලන් ඉති මේක හරම වේදනාකාරී අපහසුවයි. එක්කම මේ ඩ රදුම බඩේ කැක්ුක්ෙන ූලන්ඩ ැරි ඩක් ැක්කුමක්ෙනවා ඒ එක්කතම ොමි් වෙන්ඩ ටන්ගන්නවා ඩයිරයා වෙන පාචනය වෙනවා න සමල්ලට වාර්ගානත් මත කොච්චර වාර්ගා දහදොලොස් වතාව බඩ ප ස් ාව ඩ ය අවස්ාවට බ මුහ ද ති හල්ගත ල මහරට ගේ අවස්ථාව ලට බේර නැති යි් ඉති පාන වඩයිට් උන ඉ මේ චද මස්ථාව විදයට වන හටගන්න වන ගැෙන්ට පුලහදරේ සර උස්ත වැඩින්න පුල ේ උස්ත්තේ වැඩවන්න පුල උන ගන්න පුල. න අපිග ොඩ රෝග සඳහම රෝග ලක්ෂණයක් විදිට මේ වන කියෙ එක ොහෝමයක් රෝග සඳහ රෝග ලක්ෂයක් විට මේ සරය උස්තත්තේ වැඩවෙනු. උ පිල්නේ උන කට වන ලනමේ මේ බල ොචරද ප්‍රම බල ද ස්තත්තේ වැඩවන්නඩ පුලා. නනවිදට හඳුන සර උස්නත්ති වැඩවලන්නේ උන හැදට පුලුවහම. එති මේක අවසානි මේක අධ මේ මේ මරණය පවා ඇැමට සිද්ධවෙන්න පුළන් ආර විෂවීම නිසා පස්සනි කරන විදදිට මරණය වුනත් සිදුවන්න පුළන් ආහාර විෂවීමකින් පයි අප නො එකසිේ හැත්ත හතරින් පශසනයට ආහාරයට විෂ එකතුව හැකි අවස්ථා කහිපයක් සඳහන් කරන්නළලා ඔන්න ආහාරට ඇ එකතු වන්න පුළන් අවස්ථාටික අපිකිවර බං්යොක්ක මේ වහල තැම්බීම නිසා නේද සයිනයි් විස ඒපති මේ සමහර මේ අලවර්ගවල තියන විසවර්ගගෙන අපි කතාකර රයිට් හරි ඒවගේම මේ අපි මේ සමහර අපි දන්නවා මේ මස්සේ ආහාරවල තියන්න පුළන්ේ විෂ හතුවර්ග බෙල්ලන් නේද හතුවර්ග සහර මේ මස්තෘම්ම හතුව වර්ගතියනවා දැ බොෝවිට අපි ආහරගන්න හතුවගේ මේ මාරාන්තිික විිස සහිත හතුවර්ගත්තියන ඒවත් මේ ආහාර විසවීමකට හේතුෙන්න්න පුළහන්දරුවුණ. ්‍රයිට් හරිරයට විශ් එකතුව හැකි අවස්ථ ක කියපයක් කි බල. ෙල්ලන්න මගින් අන්න නෙවරටක්සික් ගත්තියන. ෙල්ලන් මින් බෙල්ලන් මගින් විස එකකතුෙන්න්න පුළන් ආහරයට බෙල්ලන්න ඒන්නේ මේගොල්ලො අපි දන්නවා මොලුස්කාවන්සේට අය මේ මොලස්කාවන්සේටම බෙල්ලව අයිතිවෙන් ඒගල්වන්ට අපිදන්නවා පේෂේ පාදයක්තියන මේ දකවචයක්තියන අපිතේ පිට කවජයක්ත්තියනවා අන සෙල්ලකත්තියනවා පේශ මේ පාදයක්තියෙනවා මේ මොලුස්කා වන්සේ මොලුස්කාවන්සේට තම බෙල්ලො අපි දන්නවා ඒවගේ අපි දන්නවා විශාලතම අපෘ්ටවන්සික සත්්‍යාවන කවද මේ බූල්ල අයිති වෙන් සතතුලෝ ාලම ෘෂ් වන්සික සත්්‍යයන ූවල්ල හිතිවෙන්නේ ීට්‍ර රනාවක් ේීගනක් වේදන වල්ල ිදන්න. ූවල්ල එල ස්ස අපිදන්න අලිදත් කටුව මට්ටයෝ ඒවගේම මේ බෙල්ලො නේදරුව. දෙපියම් බෙල්ලූ බෙල්ලු ගොලු බෙල්ලූගේ සම්ජීවී අයිතිවෙන්නේ මොළුස්කාබන්සේ ඉතින් බෙල්ලු ආරය විදර ගන්න රස්වත් ආහාරයක් දිල සකස්කරන දෙියාම් ිියම් බෙල්ලුයි නොපිදන්න ආහරයක් විදිර ගන්නවා ඉතින් මේ බෙල්ලන් මගුණුත් ස්නායු විස ඇතිවුවාි නිවර ටක් ටක්සිය එකක් ස්නාායක විසක් ඇතියනවා බෙල්ලන්මගේ බෙල්ලන් මගින් ස්නාායකු විස. ඒවගේ මස් සයෙන්ගේ මේ හිස්තමීන් විස තියෙනවා පි කතා කර. ඒවගේම ම්නොක් කවල ඇතිගේ මයොක්ක වහලා තම්බනකොට සයිනයි වෙන එ මනුකකා විවෘරත පියරල තමයි මනු කවද හ ම්බන්න්නේන ප යි මනෝක කඇරල තමයි එක අප පි තැම්බීම සිදු කරන සයිනයිඩ බිස ඒවගේම හතු වර්ගවල හතු අර්ගෝල මස්රම් ටොක්සින් එකක් අන්තර්ගත වෙන. රයි් එනං අපෙන් අහ්‍යපුතේ ප්‍රස්ථංක එක සිය හැත්ත හතරෙන් දරුවන මොනවද මොනවද මේ ආහාරයට විෂය එකතු කරන්න පුළුවන් අවස්ථා කිහිපයක් සඳහන් කරන්න කෙල ඔබ හවෝත් ආහාරයට විස එකතු කරන්න පුළන් අවස්ථා කීපයක් උති අවස්ථා හතරක් සඳහන් කරන්න පුළුවන් බෙල්ලන් මගින් ස්නායක විසත් මත්සීන් මගින් හිස්ටැමීන් විස ම්ොක්කා මගින් සයිනයි් විසපුතේ සයිනයි න ඒ වගේ ම හතු වර්ග ඔලින් මත්රුම් ප්‍රක්ෂණ එකක් එකතු කරන්න පුළුවන් ආහාර වර්ග වලට හරි එකසේ හැත්ත පාටයනවා නිස්පාන ක්‍රියාවලයේදී හාර විසවීම් ඇතිවිය හැ අවස්තා කිහිපයක් සඳහා උදාහනුද. අන්නර නිෂ්පාදන ක්‍රියාවලේදී. මේ ආහාර විශවීම ඇතිවන්නඩ පුළුවන් අවස්ථා දැන් අපි කිවවර පාම් තිරගුපිටි වියලා හොඳින් වෙලා නොගනීම නිසා ඩියෝක්සි නියලනුවන් ඔබට මතක අර නේදපුතේ පාි ැන පිවසාාරියම් නෑ ඇදට විශෂන් මේ නිස්පාන ක්‍රියාවලයේද විශේෂෙන්මන පාම්පිටි තිරංගු පිටි හොඳින් වෙලා නොගැනීම නිසා මේ. අපිට මෙන්න මේ තත්වය විශෂ තත්ත්වයක් ඇතිවෙන පුළන් අපින් අහන්නේ මේ නිස්්පාධන ක්‍රියාවලයේදී ආහාර විසවීම් ඇතිවන්න පුලන් අවස්ථ කීපයකට උදාහර දෙන්න කියලා ෆයි අපි බල මෙබල අන්න මං්යොක වසා තැම්බීමෙන් සයිනයි් විස ඇතියෙනවා අන්න නිස්පාදන ක්‍රියාවරේදේ තම්බන මං්ොක් කල අපි තම්බලනේ ආහර සකස් කරගන්න ඉතින් ආර සඳහා මං්ොක් කල තම්බගන්න ඕනේ පොතත් කරල අපි මේක සෝදල පිසුදුවනේක ජලයතු කරලා මේ බඳුක තැම් ගන්නවා ඉති මේ ම්ොක හ තැබොත් මේ සයි් විිේ වන ලි කවදාවත් ම ්ොක වහල තම්න්න ඇරල තම මංයොක් බඳු පිරින් වහලනේ මං්ොක ඇරල්ල තැබීම මේ සයිනයිඩ් ිස ඉවත් කරගන්න පුළුවන්. එන එක. මයොකවවාසා තැබීම මේ නිස්පාද ක්‍රියාවලිදි සයිනට් ඇතිවු. මෙම දෙවුණේ ක අපි කතාකරමු. පාම්පිටි නිපදවීම ක්‍රියාවලිදමි තිරගුපිටි හොඳින් වියලා නොගැනීම නිසා පුතේ ඒ මත වැඩෙන කවුද. මේ ෆවසාරියම්මාරගේ දිලීර මගින් පුතේ ඇතිවන්නවා ඩියෝක්සි නිවැලි නෝන් කියන පුතේ නිවැල නෝන් බලනක ලා රයිට් ඩියෝක්සි නිවැරි නෝල් කියන. ශ තිවා පුතේ මේ විශේෂයෙන් මතකගයයාගන්න විාගේ ය මේ බහවරමාවාදි ප්‍රශ්න වගේ ියෝගත මාදි ප්‍රශ්න හන්න පුලුවන් පන් පිට නිදවීමේ ක්‍රියාවලිද මේ තෙරංගු පිටි හොඳින් ියලා නොගැනීම නිසා ඒ මත වර්ධනය වනවා ෆිවසාාරයම්ගේ වර්ගේ දිලීරේ මේ දිලීරය මගින් පපුතේ ඇති කරනවා ඩියක්සි නිවල් යෝන් කියන විශෂ ඇති කරනවා. එක විශේෂයෙන් මතකතියාගන්න. එළඟට පලාස්ටික් වර්ගනනි ෂ්පාදනයයේද භාවිතා කරන මේ පිරවුම් අපි කියනවා ෆිලස් හෙවගේම සුවිකාරිතාව වැඩිකරන ද්‍රව්විය අපි කියනවා ෆලාස්ටස් නේදපුති රයිට් එතකොට ඒ වගේ මේ ස්ථායිකාරක ස්ටැබිලස් ස්ටැබිලස වැනි රසානික ද්‍රව යොෝදා ගන්නා පපුති වත් විශේෂෙන්ම මේ නිස්්පාධන ක්‍රියාවලේදී විශස ඇති වන අවස්ථාවනනිදී අපිට හදුන්නන්න පුළුවන් ඒ වගේ තාපයට ඔොත්තු නොදෙන පලාස්ටික් වර්ග රත්කිරීමෙන් හෙවගේම ශූරයා ලෝකට නිරවර්මය කිරීමෙන් මේ රසායිනික ද්‍රව්විය බෝතල්තු ලඩංගු ආහාර සම ිශ්‍රවීම සිදුුව වෙන්න පුළහන් මේ ද්‍රව්වී අතරින් සමහර රසානික ද්‍රව්විය ඉතා උග්‍ර පිකාරකනවා අපට ොත්තු නොදන පලාස්ටික් වගදි ොහොතේ තා අපට ඔොත්තු නොෙන ලාස්ටික් වර්ගදයන හෙරත්කිරීම ගේ ශෝරයා ෝකට නිරාවණ කිරීමත් එක්ක මේ රසානිික ද්‍රවයේ බෝතල් තුළඩංගු ආහාරයක්ත් සමඟ මිස්ත්‍ර වෙලා රයි් මොකද වෙන්නේ මේ ද්‍රව්ව්‍ය අතරින් මේ ස්පාතිනය ද්‍රව්ව්‍ය අස්තතුරින් සමහර රසානික දව ඉතා උග්ග පිළිකාකාරක විදියට හඳුම පුතේ රයි් ඒ වගේම තවත් සුවිශේෂිත කරනත් තමයි පස්සනි කරුණු විදියට ල්සයිතා හාර ඇතුුරුම් ක්‍රියාවලියට අපි මුද්‍රිත කඩදාසි යොදා ගැනීමෙන් මේ තීන්තවල අඩංගු ඊ යම්තයම්ීබ ලෙඩ් පබිගර සංකති අප හඳුන දැන් ඔය මේක තරම අපි සිද්ධන්ත පපා කරුණුලත් කියද දැන් ඔය සමහර බලන්ුව අපි දැන් ඔය විීදිවලින් ලබගන්න වාඩ සෝට පැටිස් වාර්ග දදිනලද ගැබුර තෙරේ බදිනලද හාර වර්ග බලන්නකොම මේ කඩදාස බෑග්ගොල තල දෙනුවන මේ කඩදාසි බෑ කඩදාස මුද්‍රිත කඩදාස සයිහිත දැන්වඔල් පොත් තිෙනවා දැන් කඩල මේවැඩ ිකරන තැංොලට මේ පොත් සහරය පොත්තහම දෙෙනවානි ල සල්ලිගන්නවා යට පත්තර දෙනකොට මේවාදනති මේ මේ වගේ අර ඌර් කවර් මේ වඩේ බදිනලද හ තෙලේ ගැබරු තෙ බදිිල්ලදා ආර වර්ග මේ ඔය වීදවල තිෙන කරත්වල දා කරතැංගල තැංවොලම බැදල මේවාදෙනවා සමහර කඩවලත්ම අපි දැළ තියෙනවා මේවා කඩදාසූල උතර දෙනවා විශේෂම මේ බෑග්වල අ මුද්‍රත කකුරතියනවා. කළපාට විද වර්නෝලින් යුතු මුද්‍රත අකුෘතිය ඇති මේවා ල් තෙල්වලට මේ තියන මේ අ මොවාද මේ රසායනික ද්‍රව්ිය අවසෝසනයක ගැනීම සිද් වෙන ඒ ඉරාගැීම සිද්ධනවා ති නිසාස මේවා අපිදන්ම මේවාගේ ඊයම් අඩ වෙනවා සිරුරට ඇතුළු වෙන්න පුළුවන් අර ආර පොලට මේවා අවස් රාගැනීම නිසාමොකක්ද. තෙල් සහිතාආහාර ොතන්න නැත්තං ඇසුරුම් ක්‍රියාවලිය. දහ ද්‍රත කටදදාසසියට දරණය කල තින කනදාසිොළ යොදාගත්හම මොක දෙවෙන්නේ ඒ තීන්තවලඩක් වියම් කෙලින් සිරට ඇතුලන යම් කියැන බැර ලෝවය. ඒ එකත් විශේෂයෙන්ම මේ විශෂ අහිත ම නිෂ්පාදන ක්‍රියාවලයේදී මේ විස ආහාරෝල්ට එකතුන්න පුලන් අවස්ථාවක්ව දිටපිට විශේෂයෙන්ම සඳහන් කරන්න පුළන් අදරනියය දයිපොති හොඳ අපි ඉදිරියටට. ඒක එහත් අහිමින් ප්‍රටෙන් හන්නපති අපෙන්. ආහාර විශෂවීම ඇති කරන ශුද්‍රජීවීන් ශ්‍රාවය කරන විශ් වර්ගමනවාද කියල අන්න බලන ක අපි කිව්වා ඇපල ටොක්සින් නේද අපි කිවවා ඔබට මත ඇති ඇස්පර් ජිලෙස් මගින් ඇප්ල ටොක්සින් නිකුත් කරනවා කිව්වා එතකොට රයි් නේද මේ මේ ඇතට පියාර කිව්වා බදාා බලනු කර මේ දිලීර මගින් ඇති කරනවා කියලා කිව්වා මේ විෂ නිකුත් කරනවා කිව්වා අප අහන්න මොකක්ද මේඒස් අප දන්න ඒගේ කොෝස්ටිඩිය මාආකාේ බෙක්ටරිය මගනිුත් මේ කාරයට රයි් විශෂ ඇතිරු හර විශවීම ඇති කරන චුද්‍රජීන් ්‍රාවය කරන විශෂවර්ගයහන්න පති මතයන් අනිවර ටක්සින් පලටොක්සින් ර මතද මේ විෂවර්ග ගෙනපි කතා කරඇතින් බල නුවදමේ ආහර විෂවීම් ඇතිකරන්න පුුවන් චුද්‍රජීවීන් විසින් ශ්‍රාවි කරන විෂවර්ග විශ ස්්‍රාවය කරල දාහර කිය කිව අපි බලමු මොදමින් විසවර්ගගේ ආ කෝස්ටිියම් බොටලනම්මගින් ඇතිකරන්නවා ම ක්න් මේක නිතරම හ හනකක් දස් සිේ රද්යත්ම ැහ ේ විශේ ක්න් විස නිකත්රන ලබන ී කාර ගැන න හ ක් ම ල ති ක් . බක්ට ිය කාර ලන් අපට දැන්න්න මේ දිය කර න පුත අලර නැතු අපිට මේ නන්දකට අටන් වෙන න රික් ගහන්න පුළුවන් විද්‍යාත්මන ගනම විසේස මන ක ෝස්ටියම් ල්ලකට ලන්නක පෙටල්ල කොරක් ඉතිරිියකර සහම අනිත්නමේ එතරකර ෝම ඉංගලසි සිම්පල්ලකරලින් සදහන් වන්නෙන් යි නේද එන ක ොස්ටියම් කලෝස්ටඩියම් බොටලනම් මගේ ේවරට ක් ත ය ෝස් ටියම් ොටලනම් මයි. ස්නායක විසාක්නයක්ත්තං නියරටක්සින් එක ඉසේ දෙවනයක් ෙනම් ඇස්පජිලස් පලවස් ඇස්පජිලස්ට වෙනම ලස්ට වෙනම ගහන්න පුළුවන් මෙන්න ඒක මොකක්ද ඇප්ලටක්න් ඇටක් ඇලටක්න් විසර දැස් විසයකි පස්්ට පත්තරය බහවර පස්්පත්තරෙත් මේ ප්‍රශ්න හල තිබා ඇප්ලටක්සින් විස නිකුත් කරන්නේ කෞදි කියන එක ඇස්පජිස් තමයි පුත ඇස්පජිස් ල මගින් තමයි ඒ විස එකතු කරයි ටෝස්ටියම් බොටිලිනම් මගින් නෙරටක්න් ඇස්පජිලස් ලවස් මගින් ඇෆ්ල රක්ෂයෙන් විස නිකුත් කිරීම ශ්‍රද්දකත්. හරි එක සිය හැත්තාතිහන්නේ සෞඛ්‍යරක්ෂිත නොවන ආහාරයක් නිසා මතවන ගැටලුකා අන්න සෞඛ්‍යාආරක්ෂිත නොවන ආහාරයක් නිසා මතවන ගැටලු ගෙන පිකතා කරක් සෞඛ්‍යමේ ගැටළු වෙන්න පුළුව ව්‍යාරයයක්ක් වශේ නීද ගටු ඇතිවෙන්න්න පුළන් ව්‍යාරරි ආර්ථික ගැටු ඇවෙන්න පුළුවන් නේද. එනම් සෞඛ්‍යාරක්ෂිත නොන ආහාරයක් නිසා මතුවෙන ගැටලුකා ආහාරයක සෞඛ්‍යා රක්ෂිතාව බිඳවැටීමට හීතුවන කරුණු. මගහරවා ගැනීමට ගතහැකි ක්‍රියා මාර්ගම නොදිිෙලහ ඉතාමත් හොද ප්‍ර්යක් කති බලන්න. මකත් දහන්නේ රයි ප්‍රශ්නන්ක ෙසි හැත්තා හතින් හනිපතිය සෞඛ්‍යා රක්ෂිත නොවන හාරයක් නිසා මතුවන ගැටලු හා ආහාරයක සෞඛ්‍යා රක්ෂිදතාවේ බිඳවැටීමට හීතුවන කරුණු මගහරවා ගණ්ඩ ගණ්ඩ පුලුවන් ක්‍රියා මාර්ගම නොඩිගෙලහන්. ල මොියම් බිලිතුුර මෙන් හලි ම්ොක්ක තැම්බීමදී භාජනී පියල විරත කර තම් ගත්තොත් සයිනයි් විස ඇතිවිය ඇතිවල් පුළුවන් තත්ව මගාර ගණ්ඩ මේ හේතුවක් ක්‍රියාවලියක් ගඩ පුලන් ක්‍රියාවලිය මොකක්ද මේ සයිනයි් විස ඇතිවින එක වලක්ක ගන්න මං්ොක්ක තැබීමේදී භාජනී පියන විවෘත කරලා තම්බගන්න පුළුව ටම ොද වෙන්නන්නේ මේ සයියි් ඉවත් කර ගන්න පුළුවන් ඒවාගේ ආහාර සැකසීමේදී අවසරලක් වර්ණක භාවිතා කරන්න පුළුව. අවස් අනුමත වර්ණක කියලා දාලා තියෙන අවසරලත් වර්ණක එම නැතුව හිතුමතේට වර්ණක තෝර ගන්න ගවත් පති අනිවාර්රීම ආහාර විෂවීමකට ලක්වෙන්න පුළුවන් පරිභෝගයාට බරපොතල පරිභෝජි කරන්නට බරපොතල ෞඛ්‍ය ගැටු ඇවීමට එක හේතුවක් වෙන් පුළන්. එහෙනම් අපිට පුළුවහන් අන්ොක්ක අතම්බ නකොට භානය පියනව වුරත කල තම්බ ගන්න පුළුවන් එතකොට එමගින් සයිනඩ් විස ඉවත් කරන්න පුඩ ඒ වගේමය. ආහාර සැකසීමේදී ආහාර සකස් කරන්න කොට අපි දන්නවා ඔහරණක භාවිතා කරනු. ඉතින් අපිට මේ විශේෂයෙන්ම මේ අපිට මාර්ග ලද හම්බෙන මාර්ග ගත ක්‍රමේට අපි මේ ආර ඇනුම් කිරීමමු සිදු කරන්න ආහාර මලදීගන්නවා විශේෂය මතින් එතකොට ඒ වගේ අපි දන්නවා කිසීම ප්‍රමිතියක්ගෙන අපිට සඳහන්වීමක් නේ ලේබලයක් නෑ ඇසුරුමක් නෑ නිවමතාආකාරයට එතොට ආහාර වර්ණගන්නලදන වීදිරට සමහර ආහාර අපි දන්නේ වර්ණගන්නට භාවිතා කරන්න මේ අනුමත ආහාර සඳහා අනුමත වර්ණකද කියක පිළිබඳ දන්නන්නේ ඒ නම් මේකට විසඳමක් විදියට අපිට පුළුවන් විශේෂෙන්ම මේ අනි වාරයම හාර සැකසීමේද අවසරලත් වර්ණක භාවිත කරන්න පුල නැත්තම් එකින් බරපතල සෞඛක ගැටුලු ඇතිවෙන්න පුළුවන් යි් එහ එක මතක තිය ගන්න ආහර සැකසීමේදී. අවසරලත් වර්ණක භාවිතා කළ තු ආහර සකත් කිරීම සඳහා අවසරලත් වර්ණ භාවිතා කරන්න වූල්. හරි එකසිය හැත්තට ආහාර සැකසීමේදී භාවිතා කළ හැකි අවසරලත් වර්ණක වු ගත කරලා දක්වන්න කියීම යක්ක්කරි දක්වන්න පුළුවන්න වඩත් ටිවා ති එකත් චුට්ටක් මතකතියාගන්න පුළන් වර්නක කීපයක් මතකතියාගන්න ඉති එකත් වටිනවා අනිවවාරෙන් අහන්න පුුව ගිනිසාඒ එක සිලබස්සගේ තියෙනයයක් එගිනිසා එකත් වැදගත්යන එක දක්ොල තිනකෙීම ගුරුවත් පපොතිේ දක්වල තින මේේ ුතේ නිසා අපි අවධාරණය කරන්නේ එක පොඩ්ඩක් මතකතියයාගන්න මොනුවද ආහාර සකසීමේදී භවිතා කරන්න පුළොන් අවසරලත් වර්ණක ටිකක් කීපයක්හරි අපි බල බොගගතකර මෙන් රතුවාර්නණ පොදදු නාම තියනවබතේ ර් අපි දන්නවා කාමල්සිීන් කියර තිනෙන බලන්නු පොදවාර්ණයිස් නැතං ඊ අංකයක් අ තියනවාපුති පතුවාර්ණය සඳහහා ඒ එකසිය විශ්ි දෙ තිනා පපුතති පොදදු නාමී තිේරවා ෆොන් සේන් ෝවාර් තියන පපුති ඒ කිසිේ විසි අතර ඒවාගේම අපි දන්න එරිත්‍රසිීන් තියනවා පපුති එකසිියය විසි අත ඒවගේම රෙඩ්ඩ එකක් තියනවාඒ එක සිය විශ්ස ඊ එකසිය විශ්ව විදියට කහවාරණය සඳහසාන්සට් යල FCF කියලා තියෙනවා. එකසිිය දහය රයිට් ඒවාගේම ඊ එකසිය දෙක ඒවගේම ඉන්ඩිගෝ කැරමයින් එකත් තියවා ඊ එකසිිය තිස් දෙක ඩ්‍රිලියන් ්ලුව එකත් තියෙනවාFCඊ එකසිය තිස්තුන කියලා ග්‍රීන් එකත් තියෙනවා FFCF ආහාර සඳහා මේ අනුමත කර පෙවා ර්ඊ එකය හතලස්තුම ක කියලා රයිට් පතේ මීටිකින් කීපයක් මතකතයා ගන්න මේ රතුවර්ණයට ඒ වගේම කහවාර්නයහඳදා සන්සෙක් ටෙලෝ මතකතතියා ගන ලේස රයිට් ඒවගේම නිල් සඳහා ඉන්දිිගෝ කැරමයින් බ්‍රලියන් රූ කොල් සඳහා ග්‍රීන් F එකසය හතලිස් තුන කෙලවගේ කීපයක් ඒකාටයටට පාදන් කරගන්න මතතියගන්න පුහ ආට කීපෙසරඇක්ලේල ප්‍රක්ටිස් කරගන්න එතකො මතක්වෙන්න බහවරණ ැහවත් විවතකෙවත් වැඩේ ගුරදාගන්න පුළුවන් යි. ේ හැත්තනව අපප හාර අප මිස්්්‍රණයට යන්නේයන්න තවත් ඉතාහොඳ වැදගත් ප්‍රශ්නයක් පපුතේ අපෙන් හන්නේ ආහාර අප මිස්ත්‍රණයනු කුමක්ද කියලලා යිට් අපිදන්නවා විශේෂම ලංකාවි මේ අප මස්ත්‍රණය ආහාර මොනොදකිල හොත් දොලපතාල දන්නවා විශේෂෙන්ම කුළුබඩු ආසිත නිෂ්පාදන බොහෝ විට ලංකාවේ අප මිස්්‍රණයවා සුලබ උදාහරමය තම යොබ දන්නවා දිය පුතේ ගඩුල් කුඩු මිත්‍ර වූ මිරිස් කකුඩු හඒවාගේම අපි දන්නවා ඒද පුතිේ හල්පිටි මිශ්්‍ර වූ කහකුඩු. ඒ වගේ නේදබෘති අපිදන්නවා සහල්පිටි මිශ්්‍රවූ, කුරහම් පිටි, ඒවගේ ෆළ බඩ වර තුති අපිදන්වා හල් පි මිශ්්‍රර අපිදන්න බැද බුතුුණන පහ අමතුන පහගේලෙනනවා නද පපති ගම්මිරිස්කඩු ගම්මිරිස් ඇට සඳහා අපිදන්නවා පැොල් ඇට මිට්‍ර වූ ගම්මිරිස් ඇට ඉතින් මෙන්න මේ ආකාරයට අප මිශ්්‍රණය වූ ආහාර පෞගේ කාලෙක ඇත්තට මේක බරපතල සෞඛඛ ගැටලු අගේම ආහාර බාලවීම සොඳහා. තු අක් න දිය පුතිේ දැන් විේෂම පෞගී කාලේ. අපිනිතරම සිද්ධාන්ත පාඩනමුල්දි කතාතකර සෝස් වර්ග සඳහා මේ ගම් වර්ග එකතු කරල තිබ. ඒවගේම මේ කොලපාට ලබා දෙන්න. කහපාට ලබාදීම සඳහා වර්ණක එකතු කරන ලද විශේෂයෙන්ම කහ. ඒවගේම මිරිස්කුඩු සඳහා පාංකුඩු මිශ්්‍ර කල් අපිදන්නු අයිවා ආපනයි මේ කරල්ලා ඒකෙද මේ ඉදිරිපා යාවපුසාම්පල්ලොලේවා. ඔයාගන තියෙනවා ඉතින් මේ හමකක්ම නිකං කියන කතා නෙවේ. මේවා පරීේෂණ මගින් තහවුරුුවේච රසප පරීක්ෂණ මගින් වාර්තාවලි ලබාගත්තොත්තරමා දේ පපුතේ මිරිස්කුලු සඳහා මේ ගොල් ගොඩ මි් කරල තියෙ. යි් කහකුඩු සඳ හාල්පිටි මිෂ්ට කරල තියනෙක. රයි් මේ කිරිවලට විධ අප මිශ්‍රය කරනවා යුරයාය එකකොන්ව දියබුතේ පොල්තෙල් අප මිශ්‍රණයවෙන අලංකාබ කිරි අප මිශ්්‍රණයවෙනවා. ඉතින් මේ ආකාරයට ලෝකයේ පුරාමයේ සිදුකරන ආර්ථික මේය ලාබ ලබාගනීමේ අරමුණු කරගෙන මේ ආහාරවලට අපමිශ්්‍රණය වීම බරපතල ආකාරයට සෞඛකයට තරජන ඇතිකන්වා වගේම දුවීපුතීමේ ආහාර බාලවීම ආහාර නරක්වීම ආහාරවල තත්වය ආහාරවල ගුණාත්මක ලක්‍ෂණ වෙනස්වීම කෙරෙහි ප්‍රධාන වශයෙන් බලපාන කරුණක් විදිරපතිේ මේ ආහාර අපමිශ්්‍රණය අපිට දුන්න පුළොගෙන් අපි බලමු විශේෂයෙන්ම ආහාර අප මිශ්්‍රණය සඳහා හැඳින්වීමක් ගොඩනග ආකාරේ බලම ඔබේ හැඳින් විීමත් සමඟගැි සම්සන්ධනය කරලා බලමු මොකද්ද මේ ආහාර අප මිශ්්‍රණය කියන්නේ කියලා එක ස්‍රිය හැත්ත නොවනි ප්‍රශ්නයට අන්දුව ගොත හොයි ආහාරයක තත්ත්ය බාල කිරීම හා ඒතුළින් ව්‍යාපාරිකයාට වැඩි ලාබලක් බා ගැනීමට දැන් හාල්ලොලට ගල්ිතු කරලා දැන්නන් එහම නේ හැ සහල්ලට දැම්ම බර වැඩි කරගන්න සමහරිවට ධානන්නේ වරගම සහල් වලටම ගල්ලිකතු කරනවා දැන්නන් කිෙලීම ගල්වෙලි වත් කරන සහල තියන දැඟක කරන්න බැ ඉස්සරී වැඩි කර ගල් එකතු කරන්නවා. එදට මේ දැන් අඩු දීදැ සමහර අස් වනු අඩු කාලලද දැ ගම්මිරිස්සවල්ට පැපොල් ට එකතු කරනවා ඉතින් මේක මොකදද අපේක්ෂා කරන්නේ ආහාරේ තත්ත්ේ බාල කරලා වැඩිලාබයක් ලබාගඩ රයිට් ඉති අපරාධයක එක හුණොත් එෙ ඉතින් මේ වෙලඳ බලපත්‍රය පවා හෝසේන්න පුුවන් නඩු යනවා ඒවට වන්දිගවා ගවීම් සිදු කරන්න වෙනවා ඉතින් මේ ව්‍යාපාර සීල් කරන්නවත් පුළුවන් සම්පර්ය මේ තහන ියකු දෙන්න පුුවන් ඉතින් මේ මොකද මේවා පරික්ෂකත පාර්තුමේ තුට අරගයනවා පර පරක්ෂ සඳ පේච්චයි මහතු ලත්තු නිිපාන වල ල බ හ. ගේ මේ සමහර නිෂ්පාදන අඩුවෙන්ගෙන කාලුල් පහුගේ කාලෙ කහ වගේ දේවල් අපි දැක්කක් මේ ආනන නතරගල්ල තිබීති එත නිසාමේ සම්පල් හැතැන මේවි්‍යාජ කහවර්ග මේ අප ිශෂ්‍රනයව කහවර් ෙන්ල පොල එඩ පට ගත්ත ති පහ පිට ිශ්‍ර වෙච්චව. පි ි ර වා විද ර්ණ ිට ර වා හල් පිටි මි්‍ර කරපුවා තින් ඒවා වගේ විද ළ බ හ ්‍රා . ඉතින් මේ නේද මේ සහල් අවුලට එකතුගරන්නවා අප ි්ෂයකන් වනේ දෙඉතින් මේ පිටිවර්ග ක්‍රහම් පිටිවලට ඉතින් මේ නිසා මේ සම්පල් බොහෝවිට මේ ආ වෙලදෙස්ථානවලින් නිස්පානනාතුරින් සම්පල් අරංගෙහිල්ලා ර පරික්ස පාර්තුමෙන් තුල ගිහිල්ල පරික්‍ෂයන් පස හවරුන් අපපමිශණ ර යනි කියළලා ඉතින්ගේ ආයතනවලට නීති මේ ගැටවුවලට මහුණද දෙන්න සිදෙන තිං ඒගේ වෙල කීර්තිනාමයට ඒවාගේම ව්‍යාපාරය කර කරගනයන්ට ඒවාගේ මේ නීති මේ පස්්නොට මහුණ දෙන්නට සිදවෙනවන්න ඒවාගේම ඒක නිසා මේ්‍යපාර ංකොල පවා ෙන්ඩ පුළුවන් ඒ හේතුව මගහරවා ගණඩනම් ඉතින් මේ ආකාරයට මේ ආකාරයෙන් මේ කටයුතු සිදුකරන එක වලක්වා ග්ඩ වෙනවා හොඳයිදවිපුත එහෙනම් ආහාරේක තත්ත්ය බාල කිරීම හා ඒතුළින් ව්‍යාපාරිකයාට වැඩිලා බ ලබා ගැනීමට තමයි ආහාරීයට විවිධ ද්‍රෞව එකතු කිරීමයි ආහාර අප මිශ්‍රණීගල කිය යිට් මේක මේ නිවැරදිව සඳහන් කර තිය නොනම් සම්පූර් ලකුණ ඔබට හම්බි නොමකද ආහාරයක තත්තේ බාලකරීම කියන කරමතිය ඕන අප මිස්සනී කිරීමෙන් ආහාරයක තත්වය බාල කරනවා හා ඒතුළින් ව්‍යාපාරිකයාට වැඩි ලාබ ලබා ගැනීම දෙවනි කරනු එකක් ආහාරය කත්යේ බාල කරම ඉතින් ය නිවාර්රම මිරිස්කුඩුවට ගඩල්කුඩ මිස්ට කරගැන්නේ පැදිල මාහරි තත්වය බලනවා ඒවගේ ගම්මිරිස් ඇටවලට පැොල් වැඩ විි්ටකර ගැඒ තත්වය පහැදිලිවම් බලාලවෙන එනම් ආහාරයක තත්වය බාල කිරීම කියන කරමතියෙන් ඕනේ ඒ තුළින් ව්‍යාපාරිකයාට වැඩිලාබ ලබගෙන් තත්වය බාල කිරමින් අපේක්ෂ කරන්නේ ව්‍යාපාරිකයාට වැඩිලාබියල් බා නමුත් එකක දීර්ගකාලී නොනේ රයි් බ ලබා ගැනීමට ව්‍යාපාරිකයාට වැඩිලාබ ලබා ගැනීමට ආහාරයට විධ ද්‍රව්වී එකතු කිරීම තුන්ගෙන පිවර අන් පියවර තුනකින් අප මිශ්ය මිස්තර කරන්න පුළුවන් බලන්නකෝ. හරි. රි පියව තුනක ද විබුත අප ිශණ විශ්ස කරන පුළලන් අපිට හරි අපිතු කාරයේ සිදුකරි අපි අමු ඉදිරීයට. හරි එකසි අසුව. නිස්පාදකයා විසින් ලාබයේ උපරිම කරගැනීම සඳහා ආරෝට එක්කරන ද්‍රව්වේ කීපයක් සඳහන් කරන්න අන්න නිස්පාදකයක් තත්වේ බාල කරල තමංගේලාබේ උපරම කරන්න අයියන්නන්නේ ඒයි කොටිටියක වැඩි කරගන්නහදනන්න දැන් අපිතතුමකු ගම්බිරිස් ඇ නිස්පානයන ප්‍රමාණය අඩු නිස්පාදක ගම්ිස් ගොියන් ගම්ි හ ගම්ිස් නිස්පාදන යම්මකිසි ද අඩුව තුට අඩු ගම්ිරිස්ටේකට වැඩිපුර ොද පැපොල්ට එකතු කරනවා ඒවගේම නේද අපිට දැන්ආර කහ වගේ දේවල්ලට බඩ ඉරුංගු පිටි එකතු කරනවා. සහල් පිටිය එකතු කරන්නවා. තරුිටිය එකතු කරන විද වර්න්න එකතු කරන්න බලනු එකකට මේ කාහනිස් පාදන උොඳම අඩු කහවිනුවට මේ බලන්නු මේකට එකතුකරන වෙන මේ අප මිෂණ එකතුරන්න ඉතින් මේකින් බලාපුරොත්තුවෙන් මෙයා ලාබේ වැඩිරගන්න එකතම අරුණුකයි මේ වැඩිපුර කොටටේක ප්‍රමාණේ වැඩියවුණකොට වැඩිපුරට අලවියක් කර වැඩිලාබයක් ලබාගන්නපුල ලාබේ ලබ වැඩි කරගරීමන්න අපේක්ෂ කරන්න ඉතින් ඇත්තටම ඒක නීති විරෝධී දෙයක්හ. අපි ආහාර පනත දන්න ආර පනතරත් මේක නීති විරෝධී ක්‍රියාව වලිය. ඉතිං ඒකෙන් වෙන්නේ තමන්ගේ වි්‍යාරයයක් වැටනවා පරිභෝගිකයාටත් මේක මොකද වෙෙන්න්නේ පාඩුවක් සිද්ධ වෙන අආලාබයක්ක් වෙනන පාරිබෝගකයාට. ඉතින් මේ අනිවාරයෙන් මේ සාම්පල් පරිීක්ෂා කරල බල හවුරුණුත් එහම අනිවාරෙන් වන්දිගේ වඩ සිද්ධව වෙනවා. ඒ ඒ සම්බන්ධ නීති මේ ක්‍රියාවලිට ගණ්ඩ කටයුතු කරනු අදාළ බලධාරී. එහිෙන අතින් අහන්නේ එක අසුවෙන් පශ්නයෙන් පුතේ නිස්පාදකයා විසින් ලාබේ උපරිම කර ගැනීම සොඳ. අන්න බල නිස්්පාදකයා විසින් ලාබේ උපරිම කර ගැනීම සොඳහා ආහාරට එක්කරන ද්‍රව්විය කිහිපයක් නම්රන්න ක කියලා යහන්න අපි බලමු මොනවද නිස්පා දෙකයා විසින් ලාබේ උපරරිම කර ගැනීම සොඳහා ආහාරය එකට කරන ග්‍රව්වීම නෝොදකිරු අන්න එකර. ගඩොල්කුඩු එකතු කරනවා මිරිස්කුඩු වලට මෙවා අනිවාරයම ශ්‍රසපරීක්ෂණ වාර්තාමගගේ තහුරු කරගන්න ලදතුොරතුර. හ ල හමද මේ ු මි ති මි කල තිය ඒවාගේම දෙවනි එක ගස්ලබු ඇයට එකතු කරලා තියෙනවා ගම් මිරිස් ල තුන වරියයා එලා කිරී වලට එකතු කරන්න තියෙනවා මී අප විෂ්නය කිරීමමින් ආහාර බාල කරලා ව්‍යාපාරිකයා බලන්නේ වැඩි ලාබ බාගැනීම සොඳ එනම් පුතේ ගඩොල්කුඩු එකතු කරපු මිරිස්කුරු වල ගඩල් ුඩු එක කර ර රි . ඒගේ ග ගමි ල ගමිල් වල් ෝල්ට ගමි සටල්ඩ තුල තින ුර ය එකතු කර යනවා එල කිරිවලට මිවා රස පරීක්ෂණ වාර්තාමගින් හුරු කරගන්න අලන්ද සත්වීම තොරතුට. හරි අපි යමඉදිරීට. ප්‍රශ්නාංකිකසි අසූයක. වෙන පොලතුල දැට බහුලෝ අප මික්ෂණයන ආහාර ද්‍රව කීපය ඇත්තනම ලංකාවතුලත් මේ දීති වල්ද පොලතුල හලෝ අප ිෂ ආර ද ලට පිටම. 16 තුන්න පුළුවන්දරුණ right அ බලමු ොද වෙந்த පළතුළ දැంట බහල ශinnen ාව හල් පි ුද ුක් කම්පිටි අන්න බලන් ුක් කම්පිටිකෙල අපිදන්නවා ලේබල්ල එකකක්වත්ධන්න තුව දේශීයව. අපි දන්නවා විශේෂෙන් ග්‍රාමී ප්‍රදේශවල ආර්ධනාගරික ප්‍රදේශල සගේ ඔලට විශේෂයෙන්ම අපි දන්නවා ඒ කුරක්කං ඇත්තටම මේ හරියටම මේ කරක් පිටි සකස්කරගන එන ගැමියොත් ඉන්න ඇතම මේ නගරවලට නගරේ කාර්යාලවලට වෙල දෙ සැල්ලට වේදවල ගේ අග්‍යයක්ගාන මේ සාමාන්‍යයෙන් මෙයෝ අරගන මේ කුරහං අරගන. අවංකෝම මේක සකස් කල ලේබල්ල එකක්ව මොක්කන්න නැතු සුදුදම තත්වේ කුරහන් පි ගෙන ඇතින්න නමුත් බොහෝම අත්තියන මේ ව්‍යාපාරික ලෝකේ ආර්ථකයක්ත් එක්ක අපි දන්නවා මේ පවතින ආර්ථකයත්තෙක්ක විශේෂෙන්ම මේ කුරහන් ටිකක් අරගෙන කුරහ ිල අධිකයි. කුරහන් නිෂ්පාදන අඩුවෙන් සිදුවන්නේ. ඉතින් ඒකනිසා දැන් අතීතිවා ගෙනවේ දැම්ම කුරහන් නිස්පාදනය වගේබම් මොල ඒවා මේ තියෙන පරිසර තත්්‍යයක්ත්තෙක් ඒවා හරිට වැඩන්නහ. සේකන පෝෂක නහ ගබම නිර වෙලාතතියන්නේ. ඉඩම් නිසු වෙලාතය ඉති බොෝොම ඒවාගේ මේ සත්තුන්ගෙන් අපිදන ක්‍රමි සත්තුන්ගේින් වගේම මේ අපිදන්න මහජීවින්ගේෙන්මට හා සිද්ධ වෙනන. පක්ෂයන්ගින් වගේ සත්තුන්ගේ. ඉතින් ඒ නිස්සා මේ නිස්පානය බහෝදුරට අඩු වෙලාති ති සීමත නිස්පානයක් වවෙල්ද පොට එනකොට. ඒ නිස්පාදනයේ බර වැඩි කරගන්න නැත්තන් නිස්පාදනීමමග වැඩිය ලලාබයක් ලබා ගැනීම සඳදා මොද කරන්නේ අප මස්සනී කරම. ඉතින් මේ ආකාරයට සුලබව ප අපට දැකගන්න පුුවන් පපුතේ හරියට පිරිසදු කරක් පිටික කොයාගන්න කොහොදගෙන ැටවල පිට ව නද ඉතින් සහල් පිටියද කරක් කම්පිටි තියෙන. ් මෙන්න බහුලව සහල් පිටියයුදදු කොරක් කම්පිටි තියෙන. ඒගේම? පාම්පි ද හල් පිතියෙන හල් පි දැග සමහර ආයත සහර නිස්පාධනනායතතුලින් ෙන සීනට සියයක් සහල් පිටිමයි පා පපිට දයන කියල හර කරත් ෘපිය ලක්ෂ දන කියලත් හලදය. මදකරතින හම ගෙනපුු අපික් නිසට ගෙනාපු මේේ හල් පිටි ඉන්දියාප සකස්කරීම දැක් ොහවිට ගවල්ල ඉස්සරනාම් පිටි කොටලා පිට හලා ම ඉදි්‍යප සකස් කරන සහන වෙලාක් කියහන. එම නැතම මේ ඉසර මේ සහල් පිටියවලින්ේ බහෝවිට නිවස්වලම මේ පාම්පිටිවලින් තමයි මේ ඉදි්‍යාපතයැම් ඉඩ කලින් ප තම්බන්න කලින් මේ පාම්පිටිටික මොකද කරන්න අර ලොකුේ. කවර එකට දාලා මේක හොමලේ තම්බ ගන්නන පාපිටියක පාපිටික මමාල තම්බගනනිවරල තමයි එක අවස්‍ය ප්‍රමාණිට ලුණු අතුර දාලා අර වංගඩියෙන් ඉන්දියාප වංගෙඩියෙන් අර තටටුවලට ඉදි්‍යාප මිරිකීම සිදු කරන්න. දැංනෑම පහසුර තියනෙන කෙලීම සහල් පිට තියෙනවා සල් පිටිටික ඩෙන්ගෙනාව වශ්‍ය පමට ලුණුදාගත් ජලදදාගත් මේකගන්න පුල මික න් වන්නේ මසින යන ශනක දාාපුහම ඉදාපික වැක්ගෙන්න වශ්‍ය තුට දල ඉදපි ක දගන්න පුලු ඉද්‍යප මශිනුත්තියෙන්. යි. ඇ ඉන්දිප දෙදස් පන්සියා තුන්හරදහ කදාගන්න පුළුවන් සෑන ප්‍රමාණය කදදාගන්න පුුවන් මශීන් තියෙනවා ඉවතම ගොඩක්වේ මහහා පරිමාණින් ඉදිප නිස්පාන සිදු කරන ආයතනවල කඩවල යුදාගෙන කරන්නේ. ඉතිං මත දාගන්න දැ ඒක මයි දැක් වෙලඳ ල හොඳටම තියනවා දැන් නිස්පාන මකද තරඟකාර වෙලඳ පොලක් තිී ඒතින්ර ඇසුරම්මල හල තියෙනවා සීයටට සීයක් මේ හල් පිඩියවලින් හදාදයන සහල් මේ පහපිට හ වෙනන පිවාර්ගයක් කලවන් කිල්ලත්තිය තවර කොත් ල්ලගි. ො ලස්ස දවාගේ ලස්සතු දන ක්ෂයක් දවාගේල සදහ කරලගය තින් එහම නිස්පාදන කරම තින හරියටට පිරිසුතත්ේ නමු බහෝවිට පාම්පිට දු සහල් පිට තම රඳ ො තුළ දකින්න ැබෙන ොද ීවාගේ මිල වැඩි කරගන්නටම අප විිෂටනය කරලලා නිස්පාදනවල මිස්්පාදන බාල කිරීම සිද්ධ කරනු තුන් . ඒවගේම පාම්පිට යද මිරිස්කුඩු සහකුඩුවගන්න මංකේ බහෝමයක්. රටම ු ඩුලට වැඩේ කරනවා ැලා පාපිට යදපු මිස්කුඩුවට පම්පිටි කලවන් කරන ඒගේ මහකුරුවලට පාපි කවලන්රන දැන් අධි මලයි ද කාල මිරිස්කුඩුන වේල මිරිසුත් ගල ඒවා ිනිස්කුරුත් ශාල එෙන්ඩෙන්න්න මිල බඩිය එකයි යිට් හරි එර එකත් විශේෂෙන් මතදියග අප නො එක ස අසු දෙවනි ප්‍රශ්නේයට ආරය ත්වය යන්න අදහ කරනන්න ොන්ද ක හ කොලිටක. යි කොට එක කළදක්තින පි දන්නන්නේ කොටිට එක කොලටක යිට් හන් නිස්පාන බලාපොරත්තිනම කොලටය එකයි කොට එකයි ප්‍රමාත්මක කසාහ ගුණත්මකෝද ස්පානකලළබාදන්නේ ආහාරෙක තත්වය කියන්න අපි දන්නවා මේ ආහාරයක අපි දන්නවා මේ ලක්ෂණ ආහාරයක ගුණාත්මක ලක්ෂණ මොනදපුති ආහාරයක ගුණාත්මක ලක්ෂ අප ගෙන ආරයක වයන ආහාරයක පෙනුමනැත්තං ස්වාද පැතිකඩ රසේ මෙදපුතිේ මෙන්න මේ ලක්ෂණ ආහාරයකට ආවේනික ලක්ෂණ රිෝගකයටට පිළිගත හැකි මට්ටමකින් පවත්ත ගන්න වශයන බති අපිදන්නවා. අන්නේ තත්ත්ය විශේෂෙන් අප ආහාරක තත්ත්ය ගැනතා කරද්දදි මේ ආහාරයක මෙන්න මේ කියන ගුණාත්මක ලක්ෂණ ආර අනේද පරිබෝගයට පිිය තිහක මට්ටම තියාගන්න පුළුවන්දුවපුති නේද. අපිට විශේෂෙන් මේක වැදගත්යෙන හොඳ ඇ බලම හිෙනම් මොකද මේ ආහාරක තත්වයන්නේය අදහස් වෙන්නේ කිය. හරි බාන්න. යම්කිති ආහාරයකට ආවේනිිකව ලක්ෂණ තියෙනවා අපති. නොදපුතයේේ මේ නිතරම අපි කතා කරන ආහාරයකට ආවේනික වෙච්ච ණ ආහාරේ පැහැයනැත්තං වර්ණ ආහාරේ වන නත් තාන් ටෙක්ස්ටයියක අපිට අල්ලපුහම දැන විදි රළු බවම රුදදු බව නැතුයි තද බව අන්නඒවාගේ ලක්ෂණ තියෙනවාපුතේ ඒවාගේම ආහාරයට ආවේනික සුවන්ද ආහාරේකට ආවේනික රසය කියන මෙන්න මේ ලක්ෂණ පුතේ ඒ නම් බලන්නකු. යම්කිසි ආහාරයකට ආවේනික වූ ලක්ෂණ. මේ ආහාර පරිභෝජනය කරන පාරිභෝගිකයාට පිළිගත හැකිවට්ටමක පැවතීම තමයි පති ආහාරයක තත්වයයන්නෙන් අදහස් වෙන් බලන්ඩුපි පිළිතුර වැරදිදි කියලා. ආහාරයක තත්ත්ව යන්නේ අදහස් වෙන්නේ. යම්කිසි ආහාරයකට අපි අර කියපු ආවේනික වූ ලක්ෂණ. හරි යම්කිසි ආහාරයක ආවේනික වූ ලක්ෂණ පාරිභෝගිකයාට, පිළිගත හැකි මට්ටමක පැවතීම තමයි දුවී පුතේ ආහාරයක තත්ත්වය යන්නින් අපි අදහස් කරන්නේ. අන්න ආහාරයක තත්ත්වයන්නෙන් අදහස් කරන්නේ ඒකට එනං ආහාරයකට ආවේනිික වූ ලක්ෂණ එලෙසින්ම පැවතීමත්. එම ආහාරයේ අහිතකර රසායම ද්‍රව්විය උදාහරණයකිට පලිබෝධනාසක. සහ වෙනත් අප දව්විය මනධපුතේ වෙනත් අප ද්‍රවගේ සතුන්ගේ මලද්‍රව්විය ගල් වැලි වගේ දේවල් අඩංගුණවීමත් වැදගත්වෙනවා. ආහාරයකට ආවේනික ලක්ෂණ එලෙසින්ම පැවතීමත් එම ආහාරයට අහිත කර රසායනික ද්‍රව උදාහරණැකට පලිබෝධනාසක සහ වෙනත් අපද්‍රව්විය සතුන්ගේ මලද්‍රව්වයේ ගල් වැලි වගේ දේවල් අඩංවුණවීමත් වැදගත්යෙනපු. ඊටිකරච්ා ප්‍රශ්නික දිලියන්න පුළුවන් විශේෂයෙන් හැඳින්වීමට. එකසි අසූතුට තත්ව සහත එකේ පාරිභෝගකයාට වැැදගත්වන්නේ කෙසේද කියලහන්. පාරිභෝගිකයාට ආහාරය සම්බන්ධයෙන් විශ්වාසයක් ගොඩනැගෙනවා පුති. සෞඛ්‍යාරක්ෂිත භාවය පිළිබඳව සව්පරිභෝජනයට සොදුසු සෞඛ්‍යාරක්ෂිත ආහාරයක් බවට පාරිබෝගකයා තුළ විශවාය ගොඩනගෙන. ාරිගික ආරක්ෂාවත් අහරුවේල. පාරිභෝගිකයායි ආහාර මිලදී ගැනීමට පෙළමෙනු. සෞඛ්‍ය ආරක්ෂිත භාව පිළිබඳ විශේෂයෙන්ම පාරිභෝගිකයාට අවශය තොරතුරු එමගින් සැපේනු. එහනම් මේ තත්ව සහතිකයක් පාරිභෝගිකයාට වැදගත්යෙන් එක සේද කලා අපියම් පිළිතුරුට. තත්ව සහත්තිකයේ මගින් පාරිභෝගිකයාට නියමිත පෝෂරෝගනයේ සහිත සෞඛ්‍ය ආරක්ෂි ආහාරයක් බවටය මගින් සහතිකයක් ලබා දෙනු. ත්ව සහතිකයක් නිකංගන්න බැහැ. තත්ත්ව සහතිකයක් මගින් ඒ ආහාරයට අඩංගු නියමිත පෝෂණගුණේ වගේම තෞඛ්‍ය රක්ෂිතය බාවට සහතිකයක් ලබා දෙන්නුවන. ඒ සඳහා අමුද්‍රවී වල ඒ ප්‍රමාණාත්මක ඒ පෝෂනාවස්්‍යතා සැපිරාලියයෙක්ක අන්දමින් අනුපාත වලින් සකස් කරලා තියෙන් වුවනේ ආහාරය. එතිම්ගේ පරීක්ෂණ වලින් පශ්‍ය තමයි ඒ අදාළ තත්ත්ව තත්ත්ව සහතිකයක් ලබාගැනීම සඳහා, අදාලා ආයතරින් පිරිවිතර ලබා ගෙනඒ පිරිවිතරට අනුවයි නිස්්පාදනය සකස් වීේතුයි. දැන් විශේසයෙන්ම පෝසණ අවශ්‍යතා ගත්තහම ආහාරය පැවතියතු ප්‍රෝටීන් ප්‍රමාණය එඒවන් නිවැරදි ආකාරයට සපුරාලන්න පුළුවන් ආකාරයට තියෙනුවද කිනෙ එක පරීක්ෂණාත්මකො තවුරු කරල බලලා ඒ අනුව තමයි මේ තත්ත්ව සහතිකයක් ලබා ගැනීම සිදු කරන්න පුළුවන් වෙන්නේ. හරි එතකොට එනම් තත්ත්ව සහතික මගින්. නියවිත පෝෂණය ගුණය සහිත. සෞඛ්‍යා රක්ෂිතා හාරයක් බවට සහතිකයක් ලැබෙනවා පති. ඒවගේම නිස්්පාදනයේ තිබි හැකි සුද්‍රජීවී රසායිනිකහා භෞතික අවධනම් අවස්ථා නොමැති බවට පාරිගෝගිකයාට සහතිකයක් ලැබෙනවා එකක් තත්ත් සහතිකය මගින් නියමිත පෝසණගුණේ සහිත සෞඛ්‍යා රක්ෂිතාහාරයක් බවට සහතිකයක් ලැබෙනවා. ඒවගේම නිස්්පාදනයේදී, මේ ආහාරයකට සිදුවෙන්න පුළුවහන් තියෙන්න පුළුවන් සුද්‍රජීවී නැත්තන් ජෛවවිද්‍යාත්මක රසායිනික හා බෞතික අවධනම් අවස්ථාපිකිවර හසඩ් මේ භෞතික අවධානම් අවස්ථා නොමැති බවට පාරිභෝගිකයාට සහතිකයක් ලබා දෙන වදුවේ පුතේ තත්ත්ව සහතිකයක් මගේ ඒ වගේම තුංවෙනිකරු. ආහාර නිස්්පාදන ක්‍රියාවලිය තුළහෝ ඊට වක්්‍රාකාරව සම්බන්ධවන පුද්ගලයන් මගින් ආහාරයට අහිත කර ද්‍රව්වී එකතුවිය හැක අවස්ථා අවමා බව පාරිභෝගිකයටට සහති කෙනවමකි. අපි දන්න ආහාරම නිස්පාදන ක්‍රියාවලිය තුළ ඒවගේම ඊට වක්්‍රාකාරෙන් සම්බන්ධන පුද්ගලයන් ඉන්නවා පුතිේ. රයිට් සැපියුම් කරුවන් වගේ කට්ටේ මේ නිස්පාදන ක්‍රියාවලට වක්්‍රාකාරය සම්බන්ධන කට්ටිය. ඉතින් ඒ සම්බන්ධන පුදගලයන්ගේ රජුවම නිස්පාදන ක්‍රියාවලට සම්බන්ධවෙන්න ඒගුල්. වක්්‍රාකාරයෙන් සම්බන්ධයනවා මේ ආහන් නිස්පාදන ක්‍රියාවලිට අපිදන්නො මේේ සඇපියුම්රුවන් ඒවගේම ප්‍රවාහනකරුවන් ඉන්වන මේ අමුද්‍රාවයේ සපයන කට්ටියේ ඒ වගේ පැකින් මටීියල් ඇසුරම්දවේ සැපීම සිදුරන්නට නො. වක්්‍රාකාරයෙන් සම්බන්ධන පුද්ගලයන් ඉන්නවා මේ නිස්පාදන ක්‍රියාවලිය සඳහා. නිස්පාදන ක්‍රියාවලිය තුළ වගේම. ඊට වක්්‍රාකාරෝ සම්බන්ධ වන පුද්ගලයන් මගින් මේ අවසන් ආහාර නිස්්පාධනයට අයිත කර ද්‍රව්වී එකතුවෙඩ පුළුවන් අවස්ථා අවම බවට පාරිභෝගකයාට සහතිකයක් දෙනෙනවා තත්ත්ව සහතිකයක් මගේ. ර හ ආහාර නිස්්පාදන ක්‍රියාවලිය තුළ වගේම වෙළඳ පොල දක්වා නිස්්පාදන ක්‍රියාවලියේ සිට මාකට්ට එක දක්වාම කුමන හෝ ආකාරය ආහාර බාලකිරීමක් සිදුවහොත් එම ස්ථානයේ දිනය වේලාව මෙන්ම ඒ සිදුවයේ කුමන හේතුවක් නිිසාදැයි නිශ්චිතවම හඳුනාගැනීමේ හැකයාාවක් දින අපකිවර බාකෝට් එකක් කරහා මේද බුති අපි කාණ්ඩංන්කයක් හඳ හරහා මේ නිස්්පාධන ක්‍රියාවලිය පිළිබඳව ට්‍රේස්බිලිට එකක් අපිට කරන්න පුළුවන් කියලා. රයිට් එතකට එතකොට. ආහාරම නිස්පාන ක්‍රියාවලිය තුළ වගේම. නේද අමි තත්ව සහතිකයක් ලාගනතිවනුනම් මේ හැමේක්ම මොනිිටවෙනවනි පුතේ මේ හැමේක්ම පරික්ෂාවට ලක්කරනුවන මිස්පාදන ක්‍රියාවලිය තුළ ඒනං? නිස්පාදන ක්‍රියාවලිය තුළ වගේ වෙළඳ පොල දක්වඔබට මතක ද අපිකිව මේ අර අමත්්‍ය ආහාර අපනායනෙක් කන සමාගම බෝට්ටකේ ද ොන්ලයින් වෙසල්ලක ඉන්නම් ඒපෝට් එකක දක්වාමමු. එති අපිකිව මේ විශේෂෙන්ම අපි ඒවාගේ දේවල් කතා කර. එතකොට ආහාර විස්පාදන ක්‍රියාවලිය තුළ වගේම වෙළඳ පොල දක්වා මේ නිස්පාදනය මාකට්ටකට යනවානේ. ඒ දක්වාම කුමනහෝ ආකාරයේ බාලකිරීමක් සිදුවෝහොත් ආහරේ බාලකිරීමකට ලක් වෝොත්. ඒ සිදුවෙච්ච ස්ථාන දිනය සිදු වූ වේලාව වගේම එය සිදු වූයේ කුමන හේතුවක් නිසාදැයි. නිශ්චිතවම හඳුනාගැනීමේ හැකියාවක් තියෙනවා තත්ත්ව සහතකයක් තත්ත්ව කළමනා කරන පද්ධතියක් ක්‍රියාත්මක වෙනවනං පාරිභෝගිකයාට ඒ පිළිබඳුව මෙන්න මේ කියපු තොරතුරු දැනගැනීමට නිශ්චිත වසයෙන්ම හැකියාවක්තියෙනවා දවිපති. අත්තිශයයින්ම වැදගත් ඒකොටස මතකතියාගන්න පිළිතුරු සපයද්දේ බහවර්ණ මාදලී වගේම විය්ගත මාදලිය සහ රජා ප්‍රශ්න වට පිළිතුරු සැපේීමේදී.ඒ අතිශ්‍යයින්ම වැදගත්තයෙනවා ඉදිරියටටිය එකසි අසූහතර. ආහාර නිෂ්පාදනයක් සඳහා තත්ව සසාහථකයක් ලාගැෙනීමට අනුගන කළලයුතු ක්‍රියා පිලිවෙත් සහන් කරන්න ෙන ක්‍රාපටිාටය පිළිවෙලින් සඳහන් කරන්නගෙන. අපි දන්නවා ආහාර නිෂ්ාදන ක්‍රියාවලියයක් සඳහා වගේම දයේ පුතේ අපි දන්නවා. ආහාර නිෂ්පාදනයක් සඳහා එකන් නිම් බාණ්ඩයක් සඳහා තත්ත්ව සහතිකයක් ලබාගැනීම සඳහා අනුගමය කළතු ක්‍රියපිළිවෙත් අපි විශේෂෙන්ම දුවල පුතාලත් එක් සිද්ධන්ධත පාඩන් වවල දිතා කළතියෙන් අපෙන් අහන්නේ මේ ආහාර නි්පාදනයක් සඳහා තත්ත්ව සහතකයක් ලබා ගැනීමට අනගමනයකළ යුතු ක්‍රියාපටිපාටිය පිළිවෙලින් සඳහන් කරන්න කියයි අහන්න පුතේ රයිට් අපි බලවො මොකක්දගිය. හට් අංක එක. අපි කෙලින්ම පිළිතුරගෙන පුතේ නිස්්පාදකයා අදාල පිරිවිතර. එකන් නිස්පාදනය සිදුකළියුතු ආංකාරය සම්බන්ධයෙන් මේ තත්ත්ව සහථකයක් ලබා දෙන ආයතනය මගින්. ඒ ක්‍රියාවලිය සිදු කරන්න ඕන පිියො ලක්නැත්තම් පිරිවෙතක් ක්‍රියාවලිය මෙන්න මේ ආකාර තත්ව සහතිකයක් ලබාගැනීම සොඳහා. ඉල්ලුම් කරන්න තත්ත්ව සහතිකයක් ලබාගැනීම සඳහා. ඒ තත්ත්ව සහතික ලබාදෙන ආයතනයේ මගින්. අදාළ නිස්්පාධන ක්‍රියාවලියය හෝ නැත්තං ඒ නිස්පාදනය සිදුකරන ආකාරය සම්බන්ධය සිදු කරන්නේ කොහොමද ඒ නිස්පාදනය කෙනෙක සම්බන්ධය ඒ ආයතනය මගින් ලබාදනවා පිරිවිතරක් ඒ පිරිවිතරට අනුවයි නිස්්පාදනය සිදු කරන්න ඕනේ බලන් අද නිස්පාදකය ආදාල පිරිවෙතර අදාළ ආයතනය ලබාගන්නවා දෙවනි පීවර තම නිස්පාදනය ඊට ගැලපන ලෙස සකස් කන්නවා බිත්තර බිස්කට් නිෂ්පාදනයක් වෙන්න පුළුවන් නැත්තං මත්සේ නි්පාදනයක් වෙන්න පුළන් කිරයාා සිත නිස්්පාදනයක් වෙන්න පුළුවන් ්‍ර් ඉතිං ඒ සඳහා ඒ නිස්පාදකයා නිස්්පාධනය සිදුකරම කෙනා මේ තත්වසාහථකයේ ලබා ගැනීමට අදාාලුව නිස්්පාදනය සකස්තර ගණ්ඩඕන ආකාරය සඳහන් පිරිවිතර ආයතනය ලබා ගණ්ඩුවන්.ඒ පිරිවිතරට ගැලපෙන ආකාරයට නිස්්පාධනය සකස්කර ගැනීම සිද්ධ කරන්න ඕන් එයට පස්සේ ්‍රයිට් මොකද කරන්නේ පිගත් පරේෂනා යතනයක් වෝ අදාළ ආයතනය ලවා බාන්්ඩේ පරික්ෂ කරව ගන්නුවන් අඩුපාඩුවත්තියනොනං නිවරදි කිරීම සිදු කල්ලා පුළුවන් ඉට පසමයක එල්ලුම් කර. තුන අදාළ ආයතනයෙන් හෝ වෙනත් පිළිගත් පරේෂනාගාරයකින් බාන්්ඩි ගුණාත්මකවාවේ පරික්ෂා කර ගැනීම හතර බාන්්ඩී ප්‍රතිඵලේ අපි ප්‍රමිති කරණ ආයතනයෙන් ලබාදන පිරිවිතර හා ගැලපේ දැයි අඩු පාලුව ඇත්නම් ඒවා සකස් කර ගණ්ඩෝනේ ඊට පස්සෙ පුළුවන් අපිට තත්ව සහත්තිකගේ සොඳහා ඉල්ලුම් කර අන්න ඊට පස්සෙ පුළුවන් පියවරංක පහ අන්න බාන්්ඩී සඳහා ප්‍රමි සහතිකයක් ඉල්ලුම් කරන්න පුළුවන් නිස්පාදන ක්‍රියාවලියයක් සොඳහා අපිට සහතික ලබා ගැනීමට නිස්පාදන ක්‍රියාවලිට අදාලා රෙගුලාාසි හඳන ගණ්ඩෝන දැ මේ නිම් බාන්්ඩක් සඳා අපම සහතිකයක් ලබා ගැනීමයි කතා කරේ නිස්්පාදන ක්‍රියාවලියක් සඳහා මේ සහතිකය ලබාගැනීමත් අපි කතා කරනවා එකත් මෙතනෙම අපි පිළි දුර කතාර පනි නිස්්පාධන ක්‍රියාවලේ සඳහා සහතිකයක් ලබාගණ්ඩන නිස්පාධන ක්‍රියාවලිට අදල් රෙගුලාන්සි හඳුනාගන්න ඕනි දෝනිි පියවර ඒ රෙගුලාාසිේ ආහිතනයේ තුළ ක්‍රියාත්මක කරන්න ඕනි පපුතේ සහතික නිකුත් කරන ආයතනයක් මගින් පුතේ මේ ආහාර නිස්්පාධන ක්‍රියාවලිය සෞඛ්‍යාරක්ෂිතෝ සිදුවන බවට සහතිකරගන්නඕනි ොඩිට්ටි එකක් මගේ. සහතික නිකුත් කරන ආයතනයක් මගින් මේ නිස්්පාදන ක්‍රියාවලිය සෞඛ්‍යරක්ෂිතෝ සිදුවන බවට සාතික කර ගැනීම බුති. හතර නිිපියවන නිකම් බැහැ ඉඩබස්සේ ක්‍රියාවලිය අකණ්ඩවනොකඩවා පවත්ත ගන්න ඕනිේ ගේවගේම, ත්ව විගණය මගින් වසරක් පාසා මේ ක්‍රියාවලිය අකණ්ඩව සිදුවන බවට සහතිකරගන්නත් ව. එස්ල්ලස්තක මගින් ශ්‍රී ංකා ප්‍රමිතිආයතනය මගින් මේ වර්ෂයයක් පාස හඩිට්ට එකක් කරලා විගණයක් මගින් මේ ක්‍රියාවලිය නිස්්පාධන ක්‍රියාවලිය නිවරදිආකාරයට සිදුවෙනෝ දෙකලා සහතික කරවා ගන්නුවනිපුතේ මේ කරනොටිකයි නිස්්පාධන ක්‍රියාවලියයක් සඳහා සහතිකයක් ලබා ගැනීමේද. අනුගමය කරනන්නු දීර්ගවශයෙන් සිදධාන්ත පාඩන් වල සාකච්ඡා කරලතින්ද මේ විෂය කරනුටක පමණයි ඒක යන පිළිතුරට ප්‍රශ්ටයටට අදාළ පිරිිතුරුටිකයි අපි කතා කරන්න. එක සිහසූපා. නිම්බාණ්ඩයක් ෝ නිස්්පාධන ක්‍රියාවලයක් සඳහා තත්ව සහත්ක කිරීමේ ආයතරකෙනයි අහ්‍ය පොති ප්‍රධාන වසයෙන්ම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ඇස්තෙල් එස්සයි එක මගින් අපි පුළහන් ්‍ර ලංකාන්ස්ේන්ඩ ඉන්ස්ටියු් එක මින් ්‍ර නිම්බාන්්ඩ හෝ නිස්්පාදන ක්‍රියාවලියයක් සඳහාපතයේ අනිවාරයෙන්ම අපිට තත්ත්ව සහතිකයක් ලබා ගන්න පුළුවවා නිම්බාණ්ඩ හෝ නිස්පාධන ක්‍රියාවලි සඳහා තත්ත්ව සාතික මේ ආයතනයයක් තමයි ශ්‍රී ලංකා ප්‍රමිතියා යතන ස්තල්ලෙස් සයක එක මෙහෙම හරි සිංහලින් හරි එක අකුරුත්තගෙන් ලිවත් තරි ශ්‍රී ලංකා ප්‍රමිතියා තනය හරි ර් ශ්‍රී ලංකා ප්‍රමිතියාහිතනය ඊළගට සෞඛ්‍ය මාතයන්සේ ඇයි පානය ජලබෝතල් සො හෙල් මිස්ු ිශේෂ නම්ර තියෙ පේමංන්ර පාඩගොල්ද සිද්ධන්ද පාඩන්ගොල තකද පානය ජලබෝතලයක් එක්කම ඒේ ලේබලයක තිබියයුතු අනිවාරෙන් මේ පානී ජලබෝතල් ස්පාදනීද තිබියුතු ත්වගන කතා කරාස් ප්‍රමිතිකරණය තියන්න ඕනේ සඛ්‍ය මාත්‍යාන්ේ මගේ ෙකුත් කරලද හෙල් මිස්ට ෙස්ටේ ම්බර එකත්තිෙන් ඕන. සෞඛ්‍ය මාත්‍යාන්ේ ලිය පදදිිශසාහතිකය බාගන්නඕන විශේෂෙන්ම සමහර පානය ජලබෝතල් නිස්පාදනයේදී. රයි් එක සෞඛ්‍ය මාත්‍යන්සය ඉඩ පස්සේ අභිදන්නවා ජාතික ආහාර සුරක්ෂිධතා අධිකාරයත් තවත් එවැනි ආහිතනය. ජාතික ආහාර සුරක්ෂිදතා අධිකාරය ශ්‍රී ලංකා ප්‍රමිති ආහිතනය ඒගේ සෞඛ්‍ය මාත්‍යහන්සේ සහ ජාතිකකාහාර සුරක්ෂිතත අධිකාරිත් අපිට සොඳහන් කරන්න පුළුව ප්‍රශ්නංකකසි අසූහයයි ශ්‍රී ලංකා ප්‍රමිති ආතන මග නිකුත් කරන ත්ව සහත්තික මනවාද කියලාහන ශ්‍රී ලකා ප්‍රමිති ආයතනයේ මගින් එස්තෙල්ලෙස් තත්ත්ව සහත්තිකය ලබා දෙනවා ඒවගේම ප්‍රමිති ආයතයේ මගින් අයිස්සෝ ප්‍රමිතිකරණය ලබා දෙන ක්‍රයිට් මෙන්න නිම්බාන්්ඩ සඳහා එස්තෙල්ෙස් සහතිේ ලබාදනවා මෙ නිම් බාන්්ඩ සඳහා ලබා දෙන්නේ එස්සෙල්ස් සහතිකේ අංක දෙක නිස්පාධන ක්‍රියාවලි සඳහා ලබා දෙනවා අස් වූ විසිදදාහ ඒ වගේ H ඒ වගේම Fs විසිදදහා කියන නිස්පාදන ක්‍රියාවලි සඳහා ලබා දෙන සහතික කරනටිකයි මේ තියෙන් නිම් බාණ්ඩයක් නිස්පාධන බාණ්ඩයක්ක් සඳහාල්ෙස් සාහතිකය නිස්පාධන ක්‍රියාාවලියක් සඳහා SOෝ විසි දෙදාහ HCP F විසිදා මේගගේ විස්තරත්මක කතතාරන්නේ යන්නේ විත්තරත්මක කතා කර තින සිද්ධන් තුොලද නිසා පිතුරටි පමක් ප්‍රමාණොත්තියෙනවා. ප්‍රශ්නනාංක එකසේ අසූහත. ආහාරයක තත්ව සහතික් කිරීම සඳහා. විශේසයෙන්ම සකස් කළ කළමනා කරන ක්‍රමහා පද්ධති කිහිපයක් සඳහන් කරන්න කියලා රයි්පති බලන්නකෝ එනං ආහාරයක තත්ව සහතික කිරීම සඳහා. විශේෂයෙන් සකස් කළ කළමනා කරන ක්‍රම පද්ධති කිහිපයක් සොඳන් කරන්න. අපි කෙනින් පිළිතුර ඩය මුදල පුතාල දන්නෝ දැන්ටව න්න උතේ ගැ් එකක මනා කුසිකාරමක පිළිවෙත් නේද තිනත්තන් ගුන් ඇග්‍රිකල්රල් ප්‍රටක්ටිස් බ මත ඇති අපිකි්වා ගොයිපලේසිට කර්මාන්ත ශාලාව දක්වාම නොයකු ද්‍රව්්‍ය හාරියට එකතු වෙන්න පුළුවන්. නම් මෙතනද මේ මනා කුසිකාර්මික පිළිවෙත් අනුගනය කිරීම නැති අපි කතාකරා මේ ක්‍රියාවලි විශේෂයෙන්ම බෝග වගා කිරීම සඳහා භූමියයක් තෝරාගැනීමේ සිට අවසන් නිස්්පාදනය කරමාන් සලාඩට පැමිනින අවස්ථාව දක්වාව මේ ක්‍රියාවලි වලදී මනා කුසිකාරමික පිළිවෙත් අුගවන කිරීමම් මගින් අපිට මේ ආහාර සුරක්ෂිදතාවේ පොවත්වා ගැනීම සොඳහා කටියයුතු කරන්න පුළුවන් ගැප්ප එක මනා කුසිකාරනක පිළිවෙත්. ඒවාගේ GMMP ගොඩ් මැනු පෙක්චරෙන් ප්‍රක්ටිස් යහ නිස්පාදන පිළිවෙත් අනුගමනය කිරීම තුළින් පතේ අපිට මනා සෞඛ්‍ය රක්ෂිත හාරයක් නිස්්පාදන කරගන්න පුළුවන්. Gි එක ගුඩ් හජනක් ප්‍රෙක්ටිස් ෙන අපි කතා කරා මන සෞඛ්‍ය රක්ෂිත පිළිවෙත් නත්තන් යහා සෞඛ්‍යා රක්ෂිත පිළිවෙත් අනු ගමනය කරන්නඕන. ඒවාගේ මුතේ මෙන් ප්‍රධානතම ආ සුවක්ෂිත්තාවගේ සම්බන්ධින් තියෙන විශේෂම හාර නිෂ්පාදනය හා අපන අයිනි සම්බන්ධය මේ ප්‍රමිති සහතිකේ මේ තත්ව කළමනා කරන්න පද්දිති ලබාගැනීම මනවාරය වෙනවා H කළමනකරන්න පද්තිය හ ලයි ක Cri ක controlල් පයින් අපිගෙන අවධි පාල ලක්සෂඇසරේෙන් අනතුරු විශ්ලේෂණය සිදු කිරීම මෙමගින් සිදු කරන පේවර හැකින් එක් දොළපුදදාලත්ක සාකච්චා කලයිති. ප්‍රස්ථනන් කසුවට ගැප් මගින් සොයා බැල්ල කාරය මොනවාද. ගැප් එක කියන්න මොකද ගොඩ් ගරිකල්ල් ප්‍රක්ටස් ගහ කුසි කර්මික පිළිවෙත් ර මෙන් බෝග වගාකිරීමට සොදුසු භූමියක් තෝරා ගැනීම ඒ විේ භූමි තෝර ගැනීම කතා කළද පෙර වගා කළ බෝගය කන් බෝගය පිළිබඳව ඒවා ම පරිස දසරය තොර ස්ථානයක් න මතකයියුවට නේද අපි දන්නවා නේද පස පරිසරය දසන නොච රසායනික කරර්ම සලාවරින් බතැනක් වෙන්න ැහැලින් පරිසර දදුස ලක් නොන ස්ායක් වෙන්න ඕනේ රයිට් රෝපන ද්‍රව්විය තෝරා ගැනීම ඒවාගේම පාන්සුපාලනයේ මනාව පන්සු අයනයේ හරග පදපාලනය කර ගත්න ඇත්තන් අපි දන්නවා විශේෂෙන් අපි දන්නු අර බෙදුුණු කරටලහෙම ඇතිවවෙන්නේ පාසු අයිනය දරවීම නිසා ඒවාගේම ජල සම්පාදනය ඒවගේම බෝග පාලනයගෙන අපි කතා කරු බෝග වගේම සතුදු භූමයක් තෝර ගැනීම ගැප්ේකේද. පදා රාගැන පාම්ස පාල ජ සම්පාදන වගේ බෝග පාලනි ගෙනනත් නිරන්තරයෙන් ශලකිලිමත්තෙනු. හොඳයි ආදරනය දෝපිතයේ විශේෂෙන්ම අපිී උසස් පෙල ජයු පද්ධති තාක්ෂණ වේදේ ොළස්සමසනය නොවන ඒකේට අදාලූ දියපතේ සමමාලචජන ප්‍රශ්න පලවන කොටස සයිදල තලත්ක සාකච්චක හසන් කර අපි බලපුොරත් න ආදරනය දළල පොතලත්ක මේ ඒකකේට අදාල ప్්‍රයෝගි ප රීක්ෂණවලට අදාලෝ ගැටලු සම්බන්ධයෙන් කතා කරන්න බලාපුරොතු න වීපතිේ විශේෂෙන් අපි සමාලෝචන ප්‍රශ්න දෙකොටස දෙකොටසි. ඒ සමමාෝචන ප්‍රස දෙකොට සිින් එක ද ල පු තා තක් ්‍රයෝග පරීක්ෂණ අදාලෝ ගැටලු සාකච්චා කරන එක තෙක්ක හදොල පු තාලත් තෙක්ක අප හමුව.